ආයුබෝවන් දුවේ පුතේ අදත් ඔන්න අපි එහෙමනම් දේශපාලන විද්‍යාව තවත් පුනරීක්ෂණ පාඩමක් රැගෙන අපේ ඔබ නිවසට ආවා අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ආණ්ඩුකම මාදිලි පාඩම් ඒකකයට අදාළ වන තවත් එක් කොටසක් පිළිබඳව ඒ තමයි ඒකීය පරිවර්තන ආණ්ඩුකම මාදිලි වලට අදාළව ඔබට විභාගයට පිළිතුරු ලිවීමට අවශ්‍ය කරන සහයෝගය තමයි දුවේපති අද දවසේ අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එයනු ඔබ දන්නවා ඔබ 12 වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා ලද ආණ්ඩුකම ආකෘති කියන පාඩමට අදාළව 13 වෙනි ශ්‍රේණියේදී ඔබ පැහැදිලි අවබෝධයක් ලබා ගන්නවා භාවිතයේ තුල කොහොමද මේ ආණ්ඩුකම මාදිලි ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව. එතකොට පැහැදිලිව අපි එතෙන්දී හඳුනා ගන්නවා සාමාන්‍යයෙන් ආණ්ඩු ක්‍රමයක් සම්භාව්‍ය ආකෘතිය තුල අපි හඳුනාගත්තට ඒ ආකෘතියෙන් බැහැරට ඔබට භාවිතය තුල ගමන් කරන්නට පුළුවන්. ඒ නිසා 13 වෙනි ශ්‍රේණිය තුල අපේ දරුවන්ට අපි අවස්ථාව ලබා දීලා තිනවා මේ භාවිතය තුල කොහොමද මේ ආණ්ඩුක්‍රම මාදිලි කටයුතු කරන්න කියන කාරණාව. ඉතින් අපි එතනදී අවධානය යොමු කරා පළවෙනි පුනරීක්ෂණ පාඩම් මාලාව තුල කතා බහ කළා සන්දීය මාදිලි පිළිබඳව ඒ වගේම අපි දැන් බලාපොරොත්තු වෙනවා කතා කරන්නට අද ඒකීය මාදිලි පිළිබඳව තමයි අපි බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡා කරන්නට. ඔබ දන්නවා පැහැදිලිව මේකීය මාදිලි කියපු ගමන් මීට අදාළ වන්නා වූ රාජ්‍යයන් මොනවාද කියන කාරණාව පිළිබඳව ඔබ පැහැදිලි අවබෝධයක මේ වෙන විට ඉන්නවා. ඒ නිසා ඔබ දන්නවා බ්‍රිතාන්‍ය අපි මේ බ්‍රිතාන්‍ය ඒකීය පරිවර්තන රාජ්‍යයක් විදිහට සාකච්ඡා කරනවා. ඒ වගේම අපි ශ්‍රී ලංකාව ඒකීය පරිවර්තන රාජ්‍යයක් විදිහට සාකච්ඡා කරනවා. ඒ වගේම දෝපතා දන්නවා ප්‍රංශය ප්‍රංශය ඒකීය සහ ඒකීය මධ්‍යගත ආණ්ඩුකම් මාදිලියක් විදිහට අපි හඳුනා ගන්නවා. ඉතින් අපි බලමු අද දවසේ මේ රාජ්‍යන් ත්‍රිත්වයට අදාළව අපි කොහොමද විභාගයට ඉතාම සාර්ථක ලකුණු මට්ටමකට ළඟා වෙන්න සාර්ථකව රචනා ප්‍රශ්න සහ කෙටි ප්‍රශ්න සහ බහු වර්ණ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කියන කාරණාව. හොඳයි. එවනම් අපි බලමු අද දවසේ ඔබට පේනවා අපි මුලින්ම සාකච්ඡා කරන මාතෘකාව මොකක්ද කියන කාරණාව පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් මේ මොහොතේ ලබා ගන්න පුළුවන්. බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ ඒකීය ස්වභාවය ක්‍රමයෙන් ඒකීය පරිවර්තන රාජ්‍යයක් බවට පරිවර්තනය වෙලා තිනවා. ඉතින් ඒ පරිවර්තනය වූ රාජ්‍ය පිළිබඳව තමයි අපි පළවෙනියෙන් සාකච්ඡා කරන්නේ. ඒකීය පරිවර්තන ආණ්ඩුකම් මාදලියක් හා සම්බන්ධයෙන් අපි බ්‍රිතාන්‍ය තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව දුවිපුතේ ඔබ දන්නවා ඉතාම පැහැදිලිව බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්භාව්‍ය වශයෙන් ඒකීය ආණ්ඩු ක්‍රමයක් විදිහට පැවතිලා බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව භාවිතය තුළ කිසියම් ආකාරයේ ඒකීය පරිවර්තන ස්වභාවයකට ගමන් කරන ආකාරයක් තමයි අපට දකින්න තියෙන්නේ. දැන් එහෙමනම් ඔබ අනිවාර්යෙන් මීට අදාළ පිළිතුර තුළ ඔබ අනිවාර්යෙන් සනාථ කරන්න ඕනේ බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්භාව්‍ය වශයෙන් ඒකීය ආණ්ඩු ක්‍රමයක්. නමුත් මෙය පැහැදිලිවම භාවිතය තුළ කිසියම් ආකාරයේ ඒකීය පරිවර්තන ස්වභාවයකට ගමන් කළා කියලා බොහොම පැහැදිලිව ඔබ මෙතනදී පිළිතුර සපයන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මීට අදාළ වන්නා වූ පිළිතුර කොහොමද ගොඩනගා ගන්නේ කියන කාරණාව. හොඳයි, අපි දන්නවා දැන් දුවල පුතාලට අපි කලින් පැහැදිලි කළා මේ කොහොමද මේ ප්‍රශ්නයකට පිළිතුරක් ගොඩනගා ගන්නේ කියන කාරණාව. ඔබ ඉතාම පැහැදිලිව අපි මුල් පුනරීක්ෂණ පාඩම් තුළ කිව්වා ඔබට ඉතාම පැහැදිලිව ප්‍රශ්නයට අදාළව ඉතාම නිවැරදි ප්‍රවේශයක් අනිවාර්යෙන් ලබා ගන්න ඕනේ. ඒ ප්‍රවේශයට පස්සේ පිළිතුරේ අන්තර්ගතය ඉතාම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. පිළිතුරේ තර්කානුකූලව ඔබ කොහොමද මේක සනාථ කරන්නේ කියන කාරණා පිළිබඳව ඉතාම පැහැදිලි අවබෝධයක් මෙතෙන්දී ලබා දෙන්න ඕනේ. ඒ වගේම අවසානයේ නිගමනයක් යොමු කරන්න ඕනේ. එමනම් සුපුරුදු විදියට අපි අවධානය යොමු කරමු මේ ප්‍රශ්නයට අදාළ වන්නා වූ ප්‍රවේශය පිළිබඳවයි. දෙවිපතේ අපි මුලින්ම අවධානය යොමු කරන්නේ ඔබට පැහැදිලිව මේ මොහොතේ ප්‍රදර්ශනය වෙනවා මේ ප්‍රශ්නයට ඒකීය පරිවර්තන රාජ්‍යයක් කියන ප්‍රශ්නයට ප්‍රවේශයේ විදියට අපිට යොදා ගන්න පුළුවන් මෙන්න මේ තිරේ දැක්වෙන ප්‍රවේශය ඔබට යොදා ගන්න පුළුවන් බොහොම පැහැදිලිව. අපි එතනදී ප්‍රවේශයේ විදියට සඳහන් කිරීමේදී සඳහන් කරන්න ඕනේ බ්‍රිතාන්‍ය ඒකීය පරිවර්තන රාජ්‍යයක් බවට වර්තමානයේ අපි හඳුනා ගන්නවා. හැබැයි ඒක සම්භාව්‍ය වශයෙන් සංධීය සම්භාව්‍ය වශයෙන් ඒකීය මාදලියක් විදියට පැවතිලා වර්තමානයේ වෙන විට කිසියම් ආකාරයේ ඒකීය භාවයේ පරිවර්තන ලක් වෙලා කියන කාරණාව බොහොම පැහැදිලිව ප්‍රවේශය තුළ සඳහන් කරන්න ඕනේ. එතකොට අපි පැහැදිලිව මෙතෙන්දී දුවේපතේ අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන කාරණාවක් තමයි ඉතාම පැහැදිලිව සම්භාව්‍ය ඒකීය ස්වභාවයත් පැහැදිලි වෙන්න ඕනේ. ඒ වගේම
ඒගිය පරිවර්තන ක්‍රමයකට ගමන් කළේ කෙසේද යන්න කියන කාරණා පිළිබඳවත් මෙතෙන්දී බොහොම පැහැදිලිව සඳහන් වෙන්න ඕනේ. ඉතින් මේ ප්‍රවේශය ඔබට ගොඩනගා ගන්න පුළුවන් බොහොම පැහැදිලිව මේ ප්‍රශ්නයට අදාළව ඉතාම නිවැරදි ප්‍රවේශ මේකට ඉතාම පැහැදිලිව ඔබට ප්‍රධානය ලකුණු ප්‍රධානයක් කරනවා ලකුණු තුනක ප්‍රධානයක් කරන ඒ නිසා ඔබට සාර්ථක පිළිතුරක් ලියා ගන්නට නම් ඔබ අනිවාර්යයෙන්ම ඉතාම සාර්ථක ප්‍රවේශයක් ලියාගත යුතු වෙනවා. ඉතින් මේ ආකාරයෙන් අපි ප්‍රවේශයේ පටන් ගන්නකොට බලමු අන්තර්ගතය තුළ මොන ආකාරයේද මේක විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ කියලා. හරි. දැන් මං කිව්වා බොහොම පැහැදිලිව මේ කාරණාව විස්තර කිරීම සඳහා අන්තර්ගතයේ තමයි පුතේ ඕගොල්ලන්ගේ පිළිතුරේ ඉතාම වැදගත්ම කොටස. ඒ නිසා පිළිතුරේ අන්තර්ගතයේ සකස් කරනකොට ඔබ ඉතාම උනන්දුවෙන් මේකේ අන්තර්ගතයේ තර්කානුකූල පදනම ගොඩනගා ගත යුතුයි. පිළිතුරෙන් අහන්නේ ප්‍රශ්නෙන් අහන්නේ ඉතාම පැහැදිලිව තර්කයක්. ඒ කියන්නේ සම්භාව්‍ය වශයෙන් බ්‍රිතාන්‍ය ඒකීය ස්වභාවයක ඉඳලා වර්තමානයේ වෙන විට ඒකීය පරිවර්තන රාජ්‍ය බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කාරණාව ඔබ තර්කානුකූලව පිළිතුර තුළ පෙන්වා දෙන්න ඕනේ. එහෙමනම් ඔබ ගොඩනගා ගන්න අන්තර්ගතය බොහොම පැහැදිලිව තර්කානුකූලව ගොඩනගා ගන්න අන්තර්ගතයක් විය යුතුයි. ඉතින් ඔබට පැහැදිලිව පේනවා මෙන්න මේ ත්‍රය තුළ සඳහන් වෙනවා මේකේ අන්තර්ගතයේ විදිහට ඔබට මෙතෙන්දී තර්කානුකූලව ගොඩනගා ගත හැක්කේ මොන කරුණුද අන්තර්ගත කළ යුත්තේ කියන කාරණාව. ඒ අනුව අපට පේනවා මුලින්ම ඔබ පැහැදිලි කරන්න ඕනේ එක්සත් රාජධානී යන ඒකීය රාජ්‍ය කොහොමද නිර්මාණය වුණේ කියන කාරණාව. මුලින්ම පැහැදිලි කරන්න ඕනේ පිළිතුර තුළ. දෙවන ඔබ පැහැදිලි කරන්න ඕනේ එක්සත් රාජධානී සම්භාව්‍ය වශයෙන් ඒකීය ආණ්ඩු ක්‍රමයක් විදිහට තියලා එය වර්තමානයේ පවතින ඒ සම්භාව්‍ය වශයෙන් පවතින ඒකීය ලක්ෂණ මොනවාද කියන කාරණාව පැහැදිලි කරන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි කොටසේ ඔබ පැහැදිලි කරන්න ඕනේ බ්‍රිතාන්‍ය ඒකීය පරිවර්තන ආණ්ඩු ක්‍රමයක් බවට පත් වෙලා තියෙන හේතු මොනවාද කියලා පැහැදිලි කරන්න ඕනේ. ඒත් එක්කම ඔබ පැහැදිලි කරන්න ඕනේ තවදුරටත් ඒකීය ආණ්ඩුකම මාදලියක් ලෙසින් එය හැඳින්වීමට නොහැකි භාවය බොහොම පැහැදිලිව පිළිතුර තුළ තර්කානුකූලව සනාථ කරන්න අවශ්‍ය වෙනවා. මං හිතන්නේ ඔබට මේ කරුණු හතර බොහොම පැහැදිලිව විස්තරානුකූලව පැහැදිලි කළොත් ඔබට ඉතාම සාර්ථක ලකුණු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු එහෙමනම් මෙන්න මේ කාරණා ටික කොහොමද ඉතාම සාර්ථක විස්තර කරන්න කියන කාරණාව අපි අවධානය යොමු කරමු. දැන් මුලින්ම මං කිව්වා පිළිතුර තුළ දුවේ පුතේ පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා කොහොමද මේ බ්‍රිතාන්‍ය කියන එක්සත් රාජධානී කියන රාජ්‍ය නිර්මාණය වුණේ. ඉතින් පැහැදිලිව ඔබට සිද්ධ වෙනවා මෙතනදී මේ එක්සත් රාජධානිය නිර්මාණය වුණේ කෙසේද කියන කාරණාව පැහැදිලි කරන්න. ඒ අනුව අපි පැහැදිලිව දන්නවා එක්සත් රාජධානියට අයිති රාජ්‍යයන් හතරක් තියෙනවා. මේ රාජ්‍යයන් හතර කොහොමද මේ එක්සත් රාජධානිය යනුවෙන් නිර්මාණය වුණේ කෙසේද කියන කාරණාව. ඒ අනුව ඔබ පැහැදිලිව සාම්ප්‍රදායික වශයෙන් බ්‍රිතාන්‍ය ඒකීය රාජ්‍යයක් විදිහට හඳුනා ගන්නකොට ඒ ඒකීය රාජ්‍ය තුල රාජ්‍යයන් හතරකින් බැඳුණු රාජධානියක් තමයි අපි එක්සත් රාජධානිය කියලා කියන්නේ. ඒ අනුව අපට පේනවා එංගලන්තයේ වේල්සේ ස්කොට්ලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ කියන රාජ්‍යයන් හතරේ එකතුවක් විදිහට අපි සලකනවා එක්සත් රාජධානිය. ඒ අනුව ඔබ මේ පිළිතුර තුල බොහෝම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ එක්සත් රාජධානිය කොහොමද නිර්මාණය වුණේ කියන කාරණාව. මම හිතන්නේ ඔබ පළවෙනි ඡේදය තුල අන්තර්ගතයේ මේ කාරණාව බොහොම තර්කානුකූලව බොහොම සවිස්තරාත්මකව පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා. හරි. දැන් එතකොට අපි බලමු අවධානය යොමු කරමු මේ රාජ්‍යයන් මේ එක්සත් රාජධානියට එකතුණු වර්ෂ මොනවාද? මේ වර්ෂ කාලවකවානුත් අනිවාර්යෙන් ඔබ ඉතාම පැහැදිලිව මේ පිළිතුර තුළ සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. එතකොට බාන පුතේ ඉතාම පැහැදිලිව පේන 1536 දී වේල්සය ඒකපාර්ශවීය පනතකින් බ්‍රිතාන්‍යට ඈඳා ගැනීම, ඒ වගේම තමයි 1603 දී ස්කොට්ලන්තය හා එංගලන්තයේ එකම රජ කෙනෙක්ගේ පාලනයට නතුවීම, ඊට පස්සේ 1800 දී අයර්ලන්තය එකතු වීම, පසු උතුරු අයර්ලන්තයේ පමණක් එක්සත් රාජධානිය සමග එකතු වීම. මෙන්න මේ කාරණා අනුව ඔබ පැහැදිලිව පෙන්වා දෙන්න ඕනේ කොහොමද මේ එක්සත් රාජධානිය නිර්මාණය වුණේ කියන කාරණාව ඔබ පැහැදිලිව සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. දැන් මේ ඊළඟට අපි පිළිතුරේ කොටසේ අන්තර්ගතය අපි කිව්වා ඔබට මතක ඇති අපි බ්‍රිතාන්‍ය ඒකීය පරිවර්තනයි කියලා කියන්න මත්තෙන් පැහැදිලිව අපි කියන්න ඕනේ බ්‍රිතාන්‍ය ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙන සම්භාව්‍ය ඒකීය ලක්ෂණ මොනවාද කියලා. ඉතින් පැහැදිලිව අපි මෙතෙන්දී
බෙදාන්න ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙන සම්භාව්‍ය ඒකීය ලක්ෂණ මොනවාද කියලා පෙන්වන්න ඕනේ. එහෙම නැතුව එක පාරටම අපිට බ්‍රිතාන්‍ය ඒකීය පරිවර්තන රාජ්‍යයක් වුණා කියලා කියන්න අපහසුයි. අපි කියන්න ඕනේ එහි ආරම්භයේ කොහොමත් ඒකීය පරිවර්තන රාජ්‍යයක් යන නිර්වචනයේ තුලත් දුව පුතා දන්නවා ඒකීය සම්භාව්‍ය වශයෙන් ඒකීය ස්වභාවයක ඉඳලා කිසියම් ආකාරයේ භාවිතය තුල ඒකීය පරිවර්තන ස්වභාවයට ගමන් කළා කියන කාරණාව. ඉතින් මෙතනදිත් අපි ඒ ආකාරයෙන්ම තමයි මේක තර්කානුකූලව සනාථ කරන්න අවශ්‍ය වෙන්නේ. සම්භාව්‍ය වශයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුක ව්‍යවස්ථාවේ පවතින ඒකීය ලක්ෂණ මොනවාද කියන කාරණාව අපි මෙතනදී බොහොම පැහැදිලිව සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔබට පේනවා බ්‍රිතාන්‍යයේ තියෙන මොනවාද සම්භාව්‍ය වශයෙන් පවතින ඒකීය ලක්ෂණ මොනවාද කියන කාරණාව ඔබට පැහැදිලිව පේනවා. එක පළවෙනි කාරණාව තමයි බ්‍රිතාන්‍යයටම නීති සම්පාදනය කරන්නේ සමස්ත බ්‍රිතාන්‍යයටම නීති සම්පාදනය කරන්නේ එක පාර්ලිමේන්තුවක්. ඒ තමයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව. එතකොට පැහැදිලිව පේනවා ඒකීය රටක තියෙන ස්වභාවයක් තමයි දෙවපතේ එක පාර්ලිමේන්තුවක් විසින් නීති සම්පාදනය කිරීම. ව්‍යවස්ථාපිත ආයතන දෙකක් නැතුව එක ආයතනයක් මධ්‍යම ආයතනයක් විසින් නීති සම්පාදනය කිරීම බොහොම පැහැදිලිව ඒකීය ආණ්ඩුක්‍රමයක ලක්ෂණයක් විදිහට අපිට ගන්න පුළුවන්. එම ස්වභාවය බ්‍රිතාන්‍යයේ තියෙනවා. එහෙමනම් අපිට කියන්න පුළුවන් බ්‍රිතාන්‍ය සම්භාව්‍ය වශයෙන් ඒකීය ආණ්ඩුක්‍රමයක ලක්ෂණ පෙන්눔 කරනවා කියන කාරණාව. ඊළඟට ඔබට මේකේ තවත් ඒකීය ලක්ෂණ පෙන්වා දෙන්න පුළුවන්. ඒ තමයි බ්‍රිතාන්‍යයේ මේ රාජ්‍යයන් සඳහා බලය ප්‍රදානය කිරීමක් කරලා තියෙනවා බොහොම පැහැදිලිව. හැබැයි බ්‍රිතාන්‍ය පුතේ මේ සියලු බලය බෙදා හැරීම් කරලා තින්නේ විමධ්‍යගතකරණය කරලා තින්නේ කුමක් කරහද? පැහැදිලිවම පාර්ලිමේන්තු 50ක් කරහා. ඒ වගේම බ්‍රිතාන්‍ය ක්‍රියාත්මක වන පළාත් පාලන ආයතන වලටත් බලය දීලා තින්නේ පාර්ලිමේන්තු 50ක් කරහා. එතකොට අපිට පේනවා කිසියම් රටක බලය ප්‍රදානයක් පාර්ලිමේන්තු 50කින් ලබා දීලා තිනවන. එය කිසිසේත් ඒකීය සම්භාව්‍ය වශයෙන් පවතින ඒකීය ලක්ෂණයක්. මේක ඒකීය රාජ්‍යක ඇතැම් විට පවතින පුළුවන් ප්‍රවණතාවයක්. ඉතින් මේ ලක්ෂණියත් බ්‍රිතාන්‍යයේ පවතිනවා. ඉතින් අපිට එතනදිත් අපිට මේ ලක්ෂණය බ්‍රිතාන්‍ය ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙන සම්භාව්‍ය ඒකීය ස්වභාවයක් විදියට පෙන්වා දෙන්නට පුළුවන්. ඒත් එකම තමයි බ්‍රිතාන්‍ය අර කලින් සඳහන් කළා මේ කාරණාවේ තමයි පළාත් පාලන ආයතන සඳහා බල විමධ්‍යගත කිරීම සිදු කළ තියෙන පාර්ලිමේන්තු 50කින් මේ තත්වයත් අපි අදහස් කරනවා බ්‍රිතාන්‍ය ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙන ඒකීය ලක්ෂණයක් විදියට සඳහන් කරන්න පුළුවන්. ඒත් එක්කම බ්‍රිතාන්‍යයටම නායකත්වයේ ලබා දෙන්නේ බ්‍රිතාන්‍ය රාජ්‍ය නායකත්වයේ තියෙන ඒකීය රාජ්‍ය නායකත්වයක් තියෙන්නේ. මුළු රටටම රාජ්‍ය නායකයින් එක්කෙනෙක් පමණයි ඉන්නේ. එතකොට බොහොම පැහැදිලිව ඒකීය රාජ්‍ය නායකත්වය බ්‍රිතාන්‍ය තුල දකින්න තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව තුලින් පත්වෙන දේශපාලන විධායකයක් බොහොම අපූර්වට බ්‍රිතාන්‍යයට සම්පූර්ණ දේශපාලන නායකත්වය ලබා දෙමින් ආණ්ඩුව මෙහෙයවීමේ කාර්යභාරය ඉටු කරනවා. මෙන්න මේ කියන ලක්ෂණ දිහා බැලුවාම අපේ දුවල පුතාලට ඉතාම හොඳින් පැහැදිලිව මෙතනදී විස්තර කරන්න ඕනේ මේ ලක්ෂණ උපයෝගී කොටගෙන බ්‍රිතාන්‍ය ආණ්ඩුක ව්‍යවස්ථාව සම්භාව්‍ය වශයෙන් පවතින ඒකීය ආණ්ඩු ක්‍රමයක ලක්ෂණ පවතිනවා කියන කාරණාව. එතකොට අපි ඒකීය පරිවර්තනයයි සනාථ කරන්න పూర్වේ අපි පෙන්වා දෙනවා බ්‍රිතාන්‍ය සම්භාව්‍ය වශයෙන් ඒකීය ආණ්ඩු ක්‍රමයක ලක්ෂණ පවතිනවායි කියන කාරණාව. ඒ වගේම තමයි දැන් මේ தത്വයේ ඊළඟට අපි විස්තර කරන්න ඕනේ බ්‍රිතාන්‍ය ආණ්ඩුක ව්‍යවස්ථාව සම්ප්‍රදායික වශයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුක ව්‍යවස්ථාව ඒකීය රාජ්‍යයක් ලෙස හඳුනාගත්තට බ්‍රිතාන්‍ය තුල මෑත කාලීන මතුවලා තියෙන විවිධ ප්‍රාන්තීය රාජ්‍යන්වල ගොඩනැගිලා තියෙන අනන්‍යතාව විවිධ අනන්‍යතාව ව්‍යාපාර හේතුවෙන් වාර්ගික අනන්‍යතාව ව්‍යාපාර හේතුවෙන් ස්වයං පාලනය සහ වෙන්වීම් වාදී ව්‍යාපාර බ්‍රිතාන්‍ය තුල වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේ මෑත කාලීනව බ්‍රිතාන්‍ය තුල ගොඩනැගිලා තියෙන තත්වයන් තමයි දුවේ පුතේ අපි බ්‍රිතාන්‍ය ආණ්ඩුක ව්‍යවස්ථාව කිසියම් ආකාරයක ඒකීය පරිවර්තන ස්වභාවයකට ගමන් කළා කියන කාරණාව. දැන් ඔබට පැහැදිලිව පේනවා සම්භාව්‍ය වශයෙන් ඒකීය ආකෘතියක් විදියට අපි හඳුනා ගත්තාට බ්‍රිතාන්‍ය ආණ්ඩුක ව්‍යවස්ථාව මොකදලා තියෙන්නේ? ඒ සම්භාව්‍ය ආකෘතියෙන් ඔබට ගමන් කරනවා. මෙන්න මේ කාරණාව ඉතාමත් වැදගත් කාරණාවක්. ඒ තමයි ප්‍රාන්ත වාර් ප්‍රාන්තවල බ්‍රිතාන්‍ය ප්‍රාන්තීය රාජ්‍යන්වල වාර්ගික අනන්‍යතාවයන් මතුවීම. මේ වාර්ගික අනන්‍යතාවයන් මතුවීම කිසියම් ආකාරයක බ්‍රිතාන්‍යයට 20 වන සියවස තුළ ප්‍රබල අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. තමන්ගේ එක්සත්භාවයේ ඒකීයභාවයේ සම්භාව්‍ය ඒකීයභාවය රැක ගැනීම ඉතාම අපහසු කාර්යයි. එහෙනම් ඔබේ පිළිතුර තුළ දැන් පෙන්වා දෙන්න අවශ්‍ය වෙනවා මොකද්ද සම්භාව්‍ය වශයෙන්
ඒකීය ලක්ෂණ අපි පෙන්වා දුන්න පිළිතුරේ ඊළඟට පෙන්වා දෙන්න ඕනේ ඒකීය ආකෘතිය පවත්වාගෙන යාම අර්බුදකාරී වෙනවා මේ හේතුව නිසා මොකද්ද හේතුව ප්‍රාන්තීය රාජ්‍යයන් වල ගොඩ නැගෙන වාර්ගික අනන්‍යතා ව්‍යාපාර නිසා ඒ අය වෙන්වීම් වාදී ව්‍යාපාරයක් සහ ස්වයං පාලනය පිළිබඳ අවශ්‍යතාවයන් මතු කළා දැක්වීම ඉතින් බොහොම පැහැදිලිව ඔබේ උත්තරේ ඊළඟ කඩයිමට යන අවස්ථාව තමයි මේ සඳහන් කරන්නේ හරි ඒ නිසා මොකද වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍ය තුල මේ රාජ්‍යයන් තුල බොහොම පැහැදිලිව වෙන්වීම් වාදී ව්‍යාපාර හා ස්වයං පාලනය පිළිබඳ අවශ්‍යතාවයන් මතු කළා තියෙනවා විශේෂයෙන් ස්වයං පාලනයේ තියෙන වෙල්සේ තුල අනිත් රාජ්‍යයන් තුල වෙන්වීම් වාදී ව්‍යාපාරය දකින්න පුළුවන් දැන් ඔබේ පිළිතුරේ ඊටාම හොඳ තීරණාත්මක තැනකට අපි ඇවිල්ලා තියෙනවා අපි බලමු ඊළඟට එහෙමනම් අපි ඊළඟ කොටසේදී අනාවරණය කරන්න ඕනේ බ්‍රිතාන්‍ය ඒකීය පරිවර්තන ආණ්ඩු ක්‍රමයක් බවට ඇයිපත් උනේ දැන් මේකට හේතු වන කාරණා මොනවාද කියලා මුලින්ම අපි සඳහන් කරන්න වෙනවා ඒකීය පරිවර්තන රාජ්‍යයක් බවට එක් එක් රාජ්‍යයන් ගේ වෙන්වීම පිළිබඳව කතා කරන්නට මත් වෙන්නේ ඊටාම පැහැදිලිව ඔබට පේනවා බ්‍රිතාන්‍යයෙන් තමන්ගේ ප්‍රාන්තීය සමාජික රාජ්‍යයන් ඇයි ඉවත් උනේ කියන කාරණාව. ඒකට හේතු කාරණා ඔන්න අපි ඊටාම කෙටියෙන් සඳහන් කරලා තිනු ඔබ මේක පිළිතුර ලියද්දී නම් දුවේ පුතේ ටිකක් විස්තරානුකූලව සඳහන් කරන්න. මෙතෙන්දී අපිට ඊටාම ඉක්මනින් ඔබට මේ අවබෝධය ලබා දීම නිසා තමයි අපි මේක ඊටාම කෙටියෙන් දක්වන්නේ. ප්‍රාන්ත වාර්ගික අනන්‍යතාවයන් මතුවීම එක කාරණාවක් අනිත් එක තමයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ප්‍රාන්තීය රාජ්‍යයන් සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිවල තියෙන අසමත්භාවය කිසියම් ආකාරයක ඒ වගේම තමයි බ්‍රිතාන්‍ය ඇමතිවරුන්ට ඒ ප්‍රදේශ පිළිබඳව ප්‍රාන්තීය ප්‍රදේශ පිළිබඳ අවධානයක් යොමු කිරීම මේවා චෝදනාවට ලක් වෙනවා ඒ නිසා තමයි මේගොල්ලන්ගේ බලය මැදගත කිරීම පිළිබඳ ඉල්ලීම් ඉදිරිපත් වෙන්නේ ඉතින් මෙන්න හේතු මේ හේතු ටික ඉතාමත් පැහැදිලිව ඔබ ඔබේ පිළිතුරේ ඊළඟ කොටසේදී අනිවාර්යෙන් සවිස්තරාත්මක විස්තර වෙන්න අවශ්‍ය වෙනවා. හොඳයි අපි බලමු ඊළඟට මොකද්ද කියලා. දැන් අපි කිව්වා මුලින් කිව්වා සම්භාව්‍ය ඒකීය ලක්ෂණ අපි පෙන්වා දුන්නා. ඊළඟට අපි සඳහන් කළා ඉතාම පැහැදිලිව බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ඒකීය ලක්ෂණ මොනවාද කියලා පැහැදිලි කළා. ඊට පස්සේ ඒකීය භාවයේ යම් ආකාරයේ වෙනසකට ලක් වෙනවා කියලා අපි කිව්වා. ඒ වෙනස තුළ අපි කිව්වා ඒ ඇයි ඒ වෙනසට යන්න හේතු වෙච්ච කාරණා මොනවාද කියලා. දැන් අපි පෙන්වලා දෙන්න ඕනේ එහෙමනම් බ්‍රිතාන්‍යෙන් මේ සමාජික රාජ්‍යන්තිත්වය මොකද වෙන්නේ බ්‍රිතාන්‍යෙන් ඈත් වීම පිළිබඳව අපි අනිවාර්යෙන් තර්කානුකූලව පෙන්වා දෙන්න අවශ්‍යයි අපි එතෙන්දී මුලින්ම පෙන්වා දෙනවා ස්කොට්ලන්තය බ්‍රිතාන්‍යෙන් ඈත් වීම ස්කොට්ලන්තයේ බ්‍රිතාන්‍යෙන් ඈත් වීම පිළිබඳව මුලින්ම අපිට පෙන්වා දෙන්න පුළුවන් 1603 දී තමයි ස්කොට්ලන්තය එකම රජු කෙනෙක්ගේ පාලනය ආරම්භ වීම නිසා තමයි ස්කොට්ලන්තය බ්‍රිතාන්‍යයට සම්බන්ධ වෙන්නේ ඊළඟට 1907 දී සුවිශේෂී සංධි ස්ථානයක් වෙනවා මේ ස්කොට්ලන්තය තුළ පැහැදිලි කාරණාවක් දුවේ පුතේ මෙතෙන්දී ඔයගොල්ලෝ අවධාරණය කරන්න ඕනේ පිළිතුර තුළ ඒ තමයි මේ දේශපාලනික වශයෙන් ස්කොට්ලන්තය එංගලන්තයත් එක්ක එකතු වුණාට ඒගොල්ලන්ගේ සංස්කෘතික අනන්‍යතාවයේ බොහොම පැහැදිලිව ආරම්භයේ සිටම වෙනම පවත්වාගෙන ආවා ඒ නිසා ස්කොට්ලන්තය තුළ බ්‍රිතාන්‍යෙන් වෙන්වීම් වාදය පිළිබඳ ඔවුන්ගේ ජාතිකවාදී ව්‍යාපාරයක් ගොඩනැගුණා එම තත්වයට 1907 දීත් කිසියම් ආකාරයේ විසඳුමක් එනවා දෙපාර්ශවය අතර කිසියම් ගිවිසුමක් එළඹෙමින් ඒ ගිවිසුම් පිළිබඳව ඒ ගිවිසුම එළඹෙනු නිගමන පිළිබඳව තමයි ඔබ අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ මේ ගිවිසුම එක්තරා ආකාරයකට මේ බ්‍රිතාන්‍යෙන් ස්කොට්ලන්තය ඉවත් වීම කියන කාරණාවේ එක්තරා සංදිස්ථානයක් විදිහට අපිට මේ ගිවිසුම පෙන්වා දෙන්න බලයි ඒ ගිවිසුමේ ස්කොට්ලන්තයට සෑහෙන වාසිදායකයි ඒකට හේතුව තවදුරටත් බ්‍රිතාන්‍යයේ පනවන අනපනත් පිළිගන්න ස්කොට්ලන්තයේ මෙතෙන්දී එකඟතාවයකට ආවාට අනිත් පැත්තෙන් තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවය දිගටම පවත්වාගෙන යාම පිළිබඳව ස්කොට්ලන්තයේ දැඩි තීරණයකට මේ අනුව එනවා ඒත් එක්කම තමයි ස්කොට්ලන්තයේ අධිකරණයේ තියෙන වරප්‍රසාදනික ඒ වගේම අධිකාරී බලය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව ස්කොට්ලන්තයේ දැඩි තීරණයකට මේ ගිවිසුම හරහා එනවා ඒ වගේම ස්කොට්ලන්තයේ ජනතාවගේ නීති වෙනස් කරන්න නම් පෞද්ගලික නීති වෙනස් කරන්න අනිවාර්යෙන් ස්කොට්ලන්තයේ ජනතාවට යහපතක් වෙනවා නම් පමණයි එම නීති වෙනස් කිරීමට හැකියාවක් තියෙන්නේ. බොහොම පැහැදිලිව පෞද්ගලික නීති වෙනස් කරන්න බැහැ කියලා මේ 1907 ගිවිසුම හරහා එකඟතාවයට එනවා. එහෙනම් ඔබ මේ ගිවිසුම පිළිබඳව සවිස්තරාත්මකව මෙතනදී පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා දුවේ පුතේ. මොකද පිළිතුරට අවශ්‍ය කරන වැදගත් පොයින්ට් එකක් තමයි මේ අපි සඳහන් කළේ. හොඳයි. මේ ගිවිසුම් කෙසේ වෙතත් 20 වන සියවස අගභාගයේ වෙනවට සිදු වුණු දේ තමයි
1998 ස්කොට්ලන්ත පනතෙන් මොකද වෙන්නේ ස්කොට්ලන්තයට වෙනම විමධ්‍යගත පාලනයක් ලබා දීම ඒ තුලින් ස්කොට්ලන්තයේ වෙනම පාර්ලිමේන්තුවක් පවා නිර්මාණය වෙනවා දැන් එනම් ඔබට ඉතාම පැහැදිලිව ස්කොට්ලන්තය බ්‍රිතාන්‍යයෙන් ඈත් වීම කියලා වෙනම ඡේදයක් තුල ඔබ සවිස්තරාත්මකව විස්තරාත්මකව සඳහන් කරන්න අවශ්‍ය වෙනවා මේ බ්‍රිතාන්‍ය ඒකීය පරිවර්තන රාජ්‍යයක් බවට පත් වෙන්න හේතු වන කාරණා තමයි මේ අපි සඳහන් කරගෙන යන්නේ එතෙන්දී අපි පැහැදිලිව සඳහන් කරන්න අවශ්‍ය වෙනවා ඒ රාජ්‍යයන් විවිධ හේතු නිසා ඒ රාජ්‍යයන් වල ගොඩනැගිච්ච හේතු නිසා එංගලන්තයෙන් ඈත් වීම සිදු වුණා කියන කාරණාව ඉතින් බොහොම පැහැදිලිව මෙතෙන්දී ස්කොට්ලන්තයේ ඈත් වීම සඳහන් කරන්න අවශ්‍ය වෙනවා දෙවනු අපි සඳහන් කරනවා වේල්සය. වේල්සය කියන්නේ බ්‍රිතාන්‍යෙත් එක්ක බොහෝම සමීප රාජ්‍යයක්. නමුත් සමීප රාජ්‍යයක් වුණත් වේල්සයත් පසුගිය කාල සීමාව තුළ 20 සියවස් තුළ වේල්සය තමන්ගේ ස්වයං පාලනය පිළිබඳව අවශ්‍යතාවය මතු කරපු රාජ්‍යයක් විදිහට අපිට පෙන්වා දෙන්න පුළුවන්. වේල්සේ පාලනය කරන ගියේ දෙපාර්තමේන්තු ක්‍රමයක් ලෙස අමාත්‍යවරයෙක් ඒ බාරව හිටියා. එතකොට වේල්සය තුළ ඒ හරහා මණ්ඩල ක්‍රමයක් වේල්සේ ක්‍රියාත්මක වුණා. මේ ආකාරයෙන් වෙල්සේ පාලනය කරන ගියාට වෙල්සේ තුල තම පැහැදිලිව පසු කාලීනව ගොඩ නැගෙන විවිධ ජනතාවගේ තමගේ ජාතිකවාදී ව්‍යාපාරයේ ඉල්ලීම් ස්වයං පාලනයක් දක්වා ගමන් කරන්න වෙල්සේට සිදු වෙනවා. එම தත්ත්වය අපි අදහස් කරනවා වෙල්සේ කිසියම් ආකාරයක බලය ප්‍රාදේශීය වශයෙන් වෙල්සේට අවශ්‍ය කරන බලය බ්‍රිතාන්‍ය විසින් ලබා දීමට සිදුවීම. ඒ නිසා අපි දකිනවා 1998 වර්ෂයේ තමයි වෙල්සේටත් මේ ආකාරයෙන් බ්‍රිතාන්‍ය තමන්ගේ බලය පාලන බලයෙන් කොටසක් ලබා දෙන්නේ. ඉතින් වෙල්සය අපි හඳුන්වනවා වෙල්ස ආණ්ඩු පනත එහෙම නැත්නම් වෙල්ස ආණ්ඩු මණ්ඩපය කියලා අපි මේකට හඳුන්වනවා. ඉතින් දුවල පුතාලට ඉතාම පැහැදිලිව මේ වෙල්සේ ඈත්වීම අපි මෙතනදී සවිස්තරාත්මකව සඳහන් නොකළාට ඔබ ඉතාම සවිස්තරාත්මකව මේ වෙල්සේ ඈත්වීම පිළිබඳවත් සඳහන් කරන්න අවශ්‍ය වෙනවා බ්‍රිතාන්‍ය පරිවර්තන රාජ්‍යයක් පිළිබඳව සඳහන් කරනවා නම් අපි අනිවාර්යෙන් මේ ඈත්වීම පිළිබඳවත් මෙතෙන්දී සඳහන් කරන්න අවශ්‍ය වෙනවා හොඳයි ඊළඟ රාජ්‍ය තමයි උතුරු අයර්ලන්තයේ බ්‍රිතාන්‍යෙන් ඈත්වීම ඒතර උතුරු අයර්ලන්තය කියන්නේ අයර්ලන්තයේ විදිහට තමයි මුලින්ම එකතු වෙන්නේ පසු අයර්ලන්තය විතරක් අයර්ලන්තයේ වෙනම ස්වාධීන සමූහ ආණ්ඩුවක් බවට පත් වෙමින් උතුරු අයර්ලන්තයේ කොටස විතරක් බ්‍රිතාන්‍යයේ රාජ්‍යයක් බවට ප්‍රාන්තීය රාජ්‍යයක් බවට අපි හඳුනා ගන්නවා. නමුත් උතුරු අයර්ලන්තයේ තුල තමයි දුවේ පුතේ ගොඩක් බ්‍රිතාන්‍යෙන් වෙන්වීමවාදී ව්‍යාපාරය තුල සුවිශේෂී අභියෝගයක් බ්‍රිතාන්‍යට ලැබෙන්නේ උතුරු අයර්ලන්තයේ අයර්ලන්ත විමුක්තිකාමී සංවිධානය ගොඩනගාගෙන ඔවුන් බ්‍රිතාන්‍යයෙන් නිදහස් වෙන්වීමවාදය පිළිබඳව දැඩි සටන්කාමී ව්‍යාපාරයක් උතුරු අයර්ලන්තයේ තුල ගොඩනැගුවා. මේ තත්ත්වයට තමයි 1998 වර්ෂයේදී මහා සිකුරාදා සාමගිවිස මාසම් කරන්නේ. ඉතින් මේ කාරණා ඔබ ඉතාම සවිස්තරාත්මකව සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ සාමගිවිස සඳහා ටෝනි බ්ලෙයා අගමැතිතුමාගේ නායකත්වයෙන් මේ තත්ත්වය බ්‍රිතාන්‍ය තුල මහා සිකුරාදා සාමගිවිස ඇති කළා. උතුරු අයර්ලන්තයට අවශ්‍ය කරන වෙනම විමධ්‍යගත පාලනයට අවශ්‍ය කරන බලතල විමධ්‍යගත කිරීම 2002 වර්ෂයේ සිට ක්‍රියාත්මක වෙනවා. ඉතින් බොහොම පැහැදිලිව ඔබට මේ සිද්ධ වෙනවා මේ පිළිතුර තුළ මේ කාරණාවත් සවිස්තරාත්මකව සඳහන් කරන්න. හොඳයි. දැන් එහෙමනම් අපි මුලින් කාරණා සඳහන් කරගෙන ආවා බ්‍රිතාන්‍ය ආණ්ඩුක ව්‍යවස්ථාවේ මූලික ස්වභාවය දුවේ පුතේ අපි බොහොම පැහැදිලිව සඳහන් කළා. ඒ වගේම අපි සඳහන් කළා බ්‍රිතාන්‍ය ආණ්ඩුක ව්‍යවස්ථාවේ සම්භාව්‍ය ඒකීය ලක්ෂණ අපි පැහැදිලි කළා. ඒ වගේම අපි පැහැදිලි කළා බ්‍රිතාන්‍ය ආණ්ඩුක ව්‍යවස්ථාව ඒකීය පරිවර්තන ස්වභාවයට ගමන් කර ආකාරය. ඒකට හේතුව අපි පැහැදිලි කළා. එහෙමනම් අපි අවසානයේ සඳහන් කළා ඒ රාජ්‍යයන් පැහැදිලිවම ව්‍යවස්ථානුකූලවම මේ පාර්ලිමේන්තු පනතක් කරහා බ්‍රිතාන්‍යෙන් ඈත් වුණා කියන කාරණාව. මේ සියල්ල පැහැදිලි කරලා අවසන් වුණාම අපිට බොහොම පැහැදිලි නිගමනයකට එන්න පුළුවන්. ඒ තමයි මොකද්ද? බ්‍රිතාන්‍ය එහෙමනම් ඒ තවදුරටත් අපිට පැහැදිලිව සඳහන් කරන්න බෑ සම්භාව්‍ය වශයෙන් හඳුනාගත හැකි ඒකීය රාජ්‍යයක් විදිහට බ්‍රිතාන්‍ය අපිට හඳුනා ගන්න බෑ. එමනම් අද දවසේ අපිට බ්‍රිතාන්‍ය හඳුන්වා දීම සඳහා කියන්නට වෙන්නේ බ්‍රිතාන්‍ය කියන්නේ පැහැදිලිවම සම්භාව්‍ය ආකෘතියෙන් බැහැරට ගිය ඔබට ගිය ඒකීය පරිවර්තන රාජ්‍යයක් විදිහට තමයි අද බ්‍රිතාන්‍ය අපිට හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. මේකට ප්‍රධාන හේතුවත් ඔබ මෙතන සඳහන් කරන්න අවශ්‍ය වෙන අද උපදේ ඒ තමයි මේ සමාජික ප්‍රාන්තීය රාජ්‍යයන්වල ගොඩනැගිච්ච වෙන්වීමවාදී ව්‍යාපාරය සහ ස්වයං පාලනය පිළිබඳ අවශ්‍යතාවයන් බ්‍රිතාන්‍ය ඒකීය පරිවර්තන රාජ්‍යයක් කරා ගමන් කරන්න හේතු වුණා කියන කාරණාව. ඉතින් බොහොම පැහැදිලිව ඔබ තර්කානුකූලව ඔබේ නිගමනය සඳහන් කරන්න අවශ්‍ය වෙනවා.
මංගිතන්නේ ඔබට මේ පිළිතුර ඉතාම පැහැදිලිව ලියන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම අපි සිදු කළා කියලා මම විශ්වාස කරනවා. ඒ අනුව ඔබට පැහැදිලිව බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ මෙවැනි ආකාරයේ ප්‍රශ්නයකට ඉතාම සාර්ථක පිළිතුරක් ලියා ගන්න පුළුවන් ඒකීය පරිවර්තන රාජ්‍යයක් බවට බ්‍රිතාන්‍යේ පත්වීම. හොඳයි. දැන් එහෙනම් අපි බලමු බ්‍රිතාන්‍යට අදාළව ඔබ දන්නවා ඔබට තියෙන අභියෝග තුනක් තියෙනවා. රචනා ප්‍රශ්න අභියෝග තියෙනවා. ඒ වගේම කෙටි ප්‍රශ්න අභියෝගය තියෙනවා. ඒ වගේම ඔබට බහුවර්ණ අභියෝගය තියෙනවා. අපි තියෙන කාල වේලාව හැටියට දුවේ පුතේ අපිට පුළුවන් හැටියට අපි මේ කෙටි සහ බහුවර්ණ ප්‍රශ්න පිළිබඳවත් ඔබේ යම්කිසි අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව එක්සත් රාජධානියේ ප්‍රාන්තීය රාජ්‍යයන් දෙකක් සඳහන් කරන්න. බොහොම පැහැදිලිව ඔබ දැන් දන්නවා උත්තර දෙක. ප්‍රාන්තීය රාජ්‍යයන් හතරක් තියෙනවා. ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය, වේල්සය මේ කියන රාජ්‍යයන් සහ එංගලන්තය සමේ මූලික රාජ්‍ය විදිහට අපි සඳහන් කරනවා. ඉතින් මෙතනදී රාජ්‍යයන් දෙක සඳහන් වෙනවා. බොහොම පැහැදිලි සරල ප්‍රශ්නයක්. මෙවැනි ආකාරයේ කෙටි ප්‍රශ්න ඔබ පුරුදු පුහුණු වන්න මේ ආණ්ඩුකම් මාදිලි වලට අදාළව ඔබට පුළුවන් කෙටි ප්‍රශ්න නිර්මාණය කරන්න, ඒකට පිළිතුරු සොයා ගන්න, ඒ ආකාරයෙන් ඔබ පුහුණු වන්න. එතකොට ඔබට මේ කෙටි ප්‍රශ්න අභියෝගයේ බොහොම අපූර්වවට ජය ගන්න පුළුවන්. ඒක පුරුද්දක් බවට පත් කරගන්න. කෙටි ප්‍රශ්න ඔබම නිර්මාණය කොට ඔබම ඒ වාට පිළිතුරු හොයා ගන්න. එතකොට ඉතාම සාර්ථකව අපි සපයන්නේ දුවේපතේ ආදර්ශයක් විතරයි. එතකොට ඔබ ඒ ආදර්ශයෙන් තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා, තව ටිකක් ගැඹුරට ගිහිල්ලා මේ කෙටි ප්‍රශ්න ජය ගැනීම සඳහා මහන්සි වෙන්න ඕනේ. හොඳයි. තවත් කෙටි ප්‍රශ්නයකට අපි අවධානය යොමු කරමු. වේල්සේ සහ ස්කොට්ලන්තයේද බලවේග මධ්‍යගත කිරීම සඳහා ගෙනෙන ලද 50ත් අපි පැහැදිලිව සඳහන් කරායි. 50ත් මොනවාද කියලා? මොනවාද? 98 ස්කොට්ලන්තයේද ගෙනාවු ස්කොට්ලන්ත 50ත් සහ 98 ම වේල්සේ ආණ්ඩු 50ත්. මේකට තවත් නමක් කියනවා. මොකද්ද මේකට කියන තවත් නම? අපිට මතක ඇති. වේල්ස ආණ්ඩු මණ්ඩපය. හරි. වේල්ස ආණ්ඩු මණ්ඩපය තමයි මේකට කියන අනිත් නම. හරි. දැන් එහෙනම් ඔබට කෙටි ප්‍රශ්න අභියෝගයේ කිසියම් ආකාරයේ මඟ පෙන්වීමක් අපි සිදු කළා. කෙටි ප්‍රශ්න අභියෝගයට ඔබට ජය ගන්න පුළුවන් ආකාරයට මීට වඩා පුතේ කෙටි ප්‍රශ්න බොහොම පැහැදිලිව ඔබ තව ටිකක් හැදෑරීම කරන්න මේ සම්පූර්ණ පාඩම තුල අපිට මේ තියෙන කාල වේලාව හැටියට අපි ඔබට ඊට අවශ්‍ය කරන ආදර්ශයක් තමයි සපයන්නේ. අපි බලමු එහෙමනම් බහුවර්ණ ප්‍රශ්නයක් පිළිබඳව අවධානය යොමු කළා. ඔබ සිතුවේ නැති වුණාට මේ MCQ බහුවර්ණ ප්‍රශ්න පිළිබඳව ඔබ මීට වඩා දේශපාල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ තුල අවධානය යොමු කළ යුතුයි. සමහර අපේ දරුවන් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට මුහුණ දීම පිළිබඳව අපි දකිනවා කිසියම් ආකාරයක දුර්වලතාවයක් අපි දකිනවා. ඉතින් ඒ දුර්වලතාවය ජය ගන්න නම් ඔබ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමේ හැකියාව, ඒ ප්‍රශ්න හඳුනා ගැනීමේ හැකියාව බොහොම පැහැදිලිව ඔබ අවධානය යොමු කරන්න ඕනේ. සමහර දරුවන් ඉතරම් අවධානය යොමු කරන්නේ නැහැ මේ MCQ ප්‍රශ්න පත්‍රය පිළිබඳව වැඩිපුර අවධානය යොමු කරන්නේ නැහැ. රචනා ප්‍රශ්න පිළිබඳවම තමයි වැඩිපුර අවධානය යොමු කරන්නේ. ඉතින් මා යෝජනා කරනවා ඔබට කිසියම් ආකාරයකට මේ රචනා ප්‍රශ්න වලට අවධානය යොමු වෙනවා වගේම ඒ වගේම තමයි ඔබ මේ බහුවර්ණ ප්‍රශ්න පිළිබඳවත් ඔබ අවධානය යොමු කරනවා. ඔබ දන්නවා දුවේපතේ ඔබට තියෙන ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්න පත්‍රයක් තුලම ඉතාම පැහැදිලිව බහුවර්ණ ප්‍රශ්න 30ක් අන්තර්ගත වෙනවා කියලා ඔබ පැහැදිලිව දන්නවා. ඉතින් ඒ ප්‍රශ්න වලට ඔබට සාර්ථකව ජයගත්තේ නැත්නම් ඔබට ඒ සාමාර්ථයක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා වෙනදාට වඩා ඔබ කිසියම් ආකාර අපි මේ ඔබට ලබා දෙන මාර්ගෝපදේශනයේ හරහා ඔබ MCQ ප්‍රශ්න පිළිබඳව ප්‍රශ්න පත්‍රයේ වැඩිපුර අවධානය යොමු කරන්න. අපේ දරුවන් රචනා ප්‍රශ්න බොහොම හොඳින් ලියනවා. සමහර වෙලාවට MCQ ප්‍රශ්න පත්‍රයේ ලකුණු ලැබෙන්නේ නැහැ. එතකොට ඒ ලකුණු වැරදුනොත් ප්‍රශ්න වැරදුනාම තමයි ලකුණු හම්බෙන්නේ නැහැ. එතකොට MCQ ප්‍රශ්න කියන්නේ අවදානම් සහගත ප්‍රශ්න වර්ගයක් විදිහට අපි හඳුනා ගන්නවා. ඒ නිසා ඒක ඔබ ලේසි කියලා හිතුවට එම ප්‍රශ්න තමයි ඔබට තියෙන අමාරුම ප්‍රශ්න විදිහට හිතන්න ඕනේ. ඒ නිසා අපි ආදර්ශයක් බලමු MCQ ප්‍රශ්න වලට අදාළව කොහොමද මේ බ්‍රිතාන්‍යයට අදාළවම තමයි MCQ ප්‍රශ්නය නිර්මාණය කරලා තියෙන්නේ. බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඔබ දන්නවා MCQ ප්‍රශ්න පත්‍රයේ බොහොම පැහැදිලිව නිවැරදි ප්‍රකාශයේ අදාළ ප්‍රකාශයේ තෝරන්න තමයි වැඩි ප්‍රශ්න සංඛ්‍යාවක් තියෙන්නේ. හැබැයි දුවේ පුතේ ඔබ දන්නවා සාවාද්‍ය ප්‍රකාශයේ තෝරන්නත් ඇතැම් විට ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන නැවත වතාවක් මතක් කරනවා සැලකිලිමත් වෙන්න. බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එහෙමනම් මෙතන සාවාද්‍ය ප්‍රකාශ හතරක් තියෙන්න ඕනේ. එක නිර්වාද්‍ය ප්‍රකාශයක් තියෙන්න ඕනේ. අපි බලමු එහෙමනම් මේක ඇතුලේ තියෙන සාවාද්‍ය ප්‍රකාශය හෝ නිර්වාද්‍ය ප්‍රකාශය මොකක්ද කියලා. වර්තමානයේ අප බ්‍රිතාන්‍ය හඳුනන්නේ අර්ධ සංධීය රාජ්‍යයක් කියලා. මේ කිසිම ආකාරයේ මේ බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
කිසියම් ආකාරයේ ප්‍රාන්තීය රාජ්‍යයන් සඳහා බලය ප්‍රධානයක් කළා කියලා එය කිසිසේත්ම අර්ධසන්ධීය රාජ්‍යයක් යනුවෙන් අපි ආමන්ත්‍රණය කරන්නේ නැහැ. එනං එය පිළිතුර වැරදි. බ්‍රිතාන්‍ය ආණ්ඩුක මේ වනාහි ලේඛනීය වූ ආණ්ඩුක ව්‍යවස්ථාවකින්. දැන් අපි දන්නවා බ්‍රිතාන්‍ය ආණ්ඩුක ව්‍යවස්ථාව කියන්නේ පුතේ වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය මත. වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය මත ගොඩනැගිච්ච ආණ්ඩුක ව්‍යවස්ථාවක්. ඒ නිසා පැහැදිලිව අපි කියන බ්‍රිතාන්‍ය අලිඛිත ව්‍යවස්ථාවක්. එනං ඒ උත්තරේත් වැරදි සාවාද්‍ය පිළිතුරක් විදිහට තමයි අපි පිළිගන්නේ. බ්‍රිතාන්‍ය ඒකීය ස්වභාවයේ ශක්තිමත් වෙලා තිනවලු. දැන් අපිට කියන්න පුළුවන් ද අපි දැන් සාකච්ඡා කරපු කරුණු අනුව අපිට කියන්න පුළුවන් බ්‍රිතාන්‍ය ආණ්ඩුක ව්‍යවස්ථාවේ ඒකීය ස්වභාවයේ ශක්තිමත් වෙලා තිනව කියලා. බෑ එහෙම ප්‍රකාශ කරන්න බෑ. අපිට කියන්න වෙන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුක ව්‍යවස්ථාව ඒකීය ස්වභාවයේ කිසියම් ආකාරයක දුර්වලතාවයකට එහෙම නැත්නම් පසුබෑමකට ලක් වෙලා තිනව කියලා තමයි අපිට කියන්න වෙන්නේ. නැත්නම් වෙනසකට ලක් වෙලා තිනව කියලා තමයි කියන්න වෙන්නේ. බ්‍රිතාන්‍ය ජනවාර්ගික වශයෙන් එක්සත් භාවයකට පිවිසීමට සමත්ව ඇත. මේ ඉංග්‍රීසි පොදු ජාතිකත්වයේ තුල බ්‍රිතාන්‍ය ගොඩනැගීම අර්බුදකාරී තැනක තමයි අද පවතින්නේ. ඒ නිසා තමයි වාර්ගික ප්‍රාදේශීය අනන්‍යතා ව්‍යාපාරයේ මතුවෙන්නේ. ඒ නිසා මේ ප්‍රකාශය එක්සත් භාවයක් ගොඩනැගීමට අපහසුයි කියන කාරණාව දැන් ඔබට පැහැදිලිව පේනවා. ඒ වගේම බ්‍රිතාන්‍ය සම්භාව්‍ය වශයෙන් ඒකීය ආකෘතියක් පෙන්눔 කළද වර්තමානයේ ඒකීය පරිවර්තන රාජ්‍යයක් බවට පත්ව ඇත. ඉතින් බොහොම පැහැදිලි සරල උත්තරයක් තියෙනවා. ඒ නිසා දුවේ පුතේ බොහොම පැහැදිලිව අපිට උත්තරේ විදියට මේ උත්තරේ ගන්න පුළුවන්. ඒ අනුව ඔබ MCQ ප්‍රශ්නවලට උත්තර ලියද්දී ඔබ මාක් කරපු ලකුණු කරපු උත්තරය වරක් දෙවරක් තුන්වරක් නැවත බලන්න. ඔබට හිමි වෙන කාලේ පැය දෙකක කාලයක් MCQ ප්‍රශ්න පත්‍රය ලැබෙනවා. එතකොට ඔබ මේ ප්‍රශ්න වලට ඔබ පළමුව ගත්ත උත්තරේ නිවැරදිද කියලා හිතන්න එපා. හැමතිස්සෙම හිතන්න මම පළවෙනිවෙන් ගත්ත උත්තරේ සමහරට වරදින්න පුළුවන්. හැමතිස්සෙම මේ ආකල්පය තියාගන්න. ඒ නිසා නැවත වතාවක් එය ඔබේ වැරද්ද දෝෂය නැති කරගන්න උත්සාහ කරන්න. ඒ නිසා අපේ දරුවන් බොහෝම උනන්දු වෙන්න ඕනේ මේ MCQ ප්‍රශ්න පත්‍රය පිළිබඳව මීට වඩා ප්‍රශ්න පත්‍රය තුළ. ඒ නිසා බොහොම පැහැදිලිව මෙවැනි ආකාරයේ ප්‍රශ්න වැඩි සංඛ්‍යාවකට ඔබ මුහුණ දෙන්න අවශ්‍ය වෙනවා. හොඳයි. අපි බ්‍රිතාන්‍ය ආණ්ඩුක ව්‍යවස්ථාව තුළ අපි බොහෝ දේවල් සාකච්ඡා කළා. ඒ රචනා පස්සේකට කොහොමද උත්තර ලියන්නේ? ඒ වගේම කෙටි පස්ස සහ බහුවර්ණ ප්‍රශ්න පිළිබඳව ඔබට යම්කිසි අවබෝධයක් ලබා දුන්නා. හොඳයි. අපි එහෙමනම් අපි අවධානය යොමු කරනවා මීළඟට ඒකීය පරිවර්තන රාජ්‍යයක් විදියට ශ්‍රී ලංකාවත් තියෙනවා පුතේ. ඔබට විභාගයට අදාළව ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඒ අනුව අපිට මෙතෙන්දි වැදගත් වෙනවා මේ ශ්‍රී ලංකාවත් ඒකීය පරිවර්තන රාජ්‍යයක් විදියට හඳුනා ගැනීම. දැන් ඔබට පැහැදිලිව තිරේ දේශනවා ඔබට මේ ශ්‍රී ලංකාව ආශ්‍රයෙන් මොන ආකාරයේ ප්‍රශ්නයක්ද යොමු කරන්න පුළුවන් වෙන්නේ. මෙවැනිම ආකාරයේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඊට වඩා ප්‍රශ්නය වෙනස් වෙන්න පුළුවන්. අපි ආදර්ශයක් විදියට මෙන්න ප්‍රශ්නයක් ගොඩනගලා තිනවා. ඔබ බලන්න මේ ප්‍රශ්නෙට අදාළව කොහොමද උත්තර ලියන්නේ කියලා. මොකද ප්‍රශ්නය 1978 දෙවන ජනාධිපති ව්‍යවස්ථාවට ගෙන ලද 13 ව්‍යවස්ථා සංශෝධන හේතුවෙන් ශ්‍රී ලංකාව ඒකීය පරිවර්තන රාජ්‍යයක් බවට පත්ව ඇත සාකච්ඡා කරන්න. දැන්නම් ප්‍රශ්නයට අදාළ ප්‍රස්තුතය පැහැදිලි. ශ්‍රී ලංකාව ඒකීය පරිවර්තන රාජ්‍යයක් විදිහට අපි හඳුනා ගන්නවලු 13 සංශෝධනයේ නිසාලු ඒක වෙලා තියෙන්නේ. දැන් එහෙනම් අපි පෙන්වලා දෙන්න අවශ්‍ය වෙනවා එහෙම උනේ කොහොමද කියලා. ප්‍රශ්නයේ පිළිතුර තුළ අපි පෙන්වා දෙන්න අවශ්‍ය වෙනවා. දැන් ඔබට කෙලින්ම ඔළුවට එන්න ඕනේ මං කලින් ප්‍රශ්නයේදී ඔබට සඳහන් කරපු කාරණාව. එහෙමනම් මෙතෙන්දී අපි මුලින්ම පෙන්වා දෙන්න ඕනේ මොකද්ද? බ්‍රිතාන්‍ය ආණ්ඩුක ව්‍යවස්ථාව පෙන්වා දුන්නා වගේ මෙතනදී ශ්‍රී ලංකාව සම්භාව්‍ය වශයෙන් ඒකීය ලක්ෂණ මොනවාද කියලා පෙන්වා දෙන්න අවශ්‍ය වෙනවා. දැන් ඔබට මේක රටාවක් විදියට ඔළුවේ ගොඩනැගෙන්න ඕනේ මේ ඒකීය පරිවර්තන ආවොත් කොහොමද උත්තර ලියන්නේ කියන එක. එතකොට මුලින්ම අපි කිව්වා සම්භාව්‍ය ඒකීය ලක්ෂණ පෙන්වා දෙන්න ඕනේ. ඉන් අනතුරු පෙන්වා දෙන්න ඕනේ මේකේ වෙනස්කම් පරිවර්තනයේ වෙච්ච ආකාරය. අපි බලමු කොහොමද පිළිතුරේ ප්‍රවේශය මොකක්ද? අන්තර්ගතයේ සාකච්ඡා කරන්නේ කොහොමද කියන කාරණා බලමු. ප්‍රශ්නයේ ප්‍රවේශය. දැන් අපේ දරුවන් බොහොම පැහැදිලිව ප්‍රවේශවලට බොහොම ලස්සනට ප්‍රවේශ නිර්මාණය කරගන්නවා. ඒ නිසා අපිට ප්‍රශ්න පත්‍රය බලද්දී බොහොම අපූර්වට ප්‍රවේශ වෙනම ලියලා වෙනම සඳහන් කරලා ඉන්න අනතුරුව පිළිතුරේ අන්තර්ගතයේ සඳහන් වෙන ප්‍රශ්න පත්‍ර මේවර අපිට දකින්න හම්බෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපේ දරුවන් එකට පුරුදු පුහුණු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නයට අදාළව ඔබ මේ ආකාරයේ ප්‍රවේශයක් ඔබට දැන් තිරේදී දිස් වෙයි. මේ ප්‍රවේශය ඔබට ගොඩනගා ගන්න පුළුවන් මේ ශ්‍රී ලංකා වාසයෙන් ගොඩනැගූ ඒකීය පරිවර්තන රාජ්‍යයකට අදාළව මෙවැනි ආකාරයේ ප්‍රවේශයක් ගන්න. බලන්න පුතේ හොඳට ප්‍රවේශය කියවන්න.
මේ ප්‍රවේශය තුළ පැහැදිලිව සඳහන් කරනවා ශ්‍රී ලංකාව වර්තමානයේ ඒකීය ස්වභාවයක ඉඳලා ඒකීය පරිවර්තන රාජ්‍යයකට ගිහිල්ලා තියෙනවා ඒකට ගමන් කළේ මොකද්ද හේතුව ප්‍රධාන ප්‍රස්තුතයේ මොකද්ද හේතුව උතුරු නැගෙනහිර දෙපළාත තුළ ජීවත් වෙන දෙමළ ජනතාවගේ මුල් කරගෙන ගොඩනැගිච්ච ජනවාර්ගික ප්‍රශ්නේ මුල් කරගෙන ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රී ලංකාව ඒකීය පරිවර්තන රාජ්‍යයක් කරා ගමන් කළා කියන කාරණාව මූලිකව ප්‍රවේශය තුල සඳහන් වෙන්න අවශ්‍ය වෙනවා. එහෙමනම් දැන් ප්‍රවේශය තුල මේ සාකච්ඡා කරන මූලික ප්‍රස්තුතය දිගහැරෙන්න ඕනේ. සාකච්ඡා කරන්නේ මෙන්න මේ කාරණාව. එහෙමනම් ඊළඟට ප්‍රවේශය තුල කියන්න ඕනේ. ඉතින් අපි එහෙමනම් මේ ප්‍රවේශය තුලින් සඳහන් කරපු ශ්‍රී ලංකාව ඒකීය සම්භාව්‍ය ඒකීය ක්‍රමයක ඉඳලා ඒකීය පරිවර්තන ක්‍රමයක් දක්වා ගමන් කළේ කොහොමද කියන කාරණාව අපේ තර්කානුකූලව අපේ අන්තර්ගතය තුල පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා. හරි. එහෙමනම් දුවේ පුතේ අපි බලමු කොහොමද අන්තර්ගතය තුල අපි මේ කාරණා නිර්මාණය කරගන්නේ කියලා. දැන් ඔබට පැහැදිලිව දැන් ඔබේ මනසේ ඉබේටම ගොඩනැගෙනවා කොහොමද පිළිතුරක අන්තර්ගතය නිර්මාණය කරගන්නේ කියලා. ඒ නිසා ඔබට පැහැදිලිව මෙතෙන්දී ඉතාම සාර්ථක අන්තර්ගතයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ තමයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අපි ගත්තොත් මුලින්ම අපි සඳහන් කරන්න වෙනවා ශ්‍රී ලංකාව මේ ඒකීය රාජ්‍යයක් විදියට නිර්මාණය වීමේ ක්‍රමික ඉතිහාසයක් තියෙනවා. ක්‍රමානුකූලව ඒකීය රාජ්‍යයක් විදියට ගොඩනැගීමේ ඉතිහාසයක් ශ්‍රී ලංකාව තියෙනවා. ඒ නිසා එක පාරටම විවස්සාවකින් ඒකීය ආණ්ඩුක්‍රමයක් කියලා 72 පිළිගත්තාට ඒකීය භාවී ගති ලක්ෂණ පිළිබඳව ඉතිහාසයක් තියෙනවා අපිට. අන්නේ ඉතිහාසය අපි මුලින්ම පෙන්වා දෙන්න අවශ්‍ය වෙනවා ශ්‍රී ලංකාව ඒකීය භාවී සඳහන් කරනකොට. ඒ වගේම තමයි 13 වෙනි සංශෝධනය හරහා ඒකීය පරිවර්තන රාජ්‍යයක් බවට ගමන් කළා කියලා දෙවනුව මේ පිළිතුරු තුළ පෙන්වා දෙන්න අවශ්‍ය වෙනවා. ඉන් අනතුරුව එයට බලපෑ ප්‍රධානම හේතුව මාතෘ ප්‍රස්තුතය අපි පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා. දමිල ජනතාව මුල් කරගෙන ගොඩනැගුණු ජනවාර්ගික ප්‍රශ්නය මුල් කරගෙන ගොඩනැගිච්ච තත්ත්වය තමයි මේ කරා ගමන් කරන්න ප්‍රධාන වශයෙන් හේතු වුණේ. ඉතින් මේ කාරණා තුන පැහැදිලි කරනකොට බොහොම පැහැදිලි ඒකීය පරිවර්තන රාජ්‍යයක් බවට අවසානයේ අපට ඉතාම සාර්ථකව නිගමනය කරන්නට පුළුවන්. හරි, එහෙමනම් අපි බලමු පළවෙනි අදියර තුල ඔබට මේ පිළිතුරේ අන්තර්ගතය සඳහන් විස්තර කරන්න අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාව යටත් විද කාල සීමාවේ සිට 1987 දක්වා ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වශයෙන් පිළිගත් ඉතිහාසය පිළිබඳව සවිස්තරාත්මකව පළවෙනි ඡේද කිහිපය තුල ඔබ කරුණු සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. අපි බලමු මුලින්ම ශ්‍රී ලංකාවේ ඒකීය ක්‍රමය ගැන ඉතිහාසය අපි මෙතෙන්දී මුලින්ම පැහැදිලි කරන්න ඕනේ කියලා අපි කිව්වනේ. ඒ අනුව මුලින්ම අපි සඳහන් කරනවා ඒකීය ක්‍රමයට පදනම වැටුනේ බ්‍රිතාන්‍ය යටත් විද කාල සීමාව තුළ. දැන් මෙතනදී අපි සඳහන් කරන්න ඕනේ කාරණාව තමයි දූපතේ මේ ශ්‍රී ලංකාවේ මේ අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාවට පැමිණෙන විට ශ්‍රී ලංකාව කිසියම් ආකාරයක බෙදුණු පාලනයක් බව. ඒ වගේම තමයි අධිරාජ්‍යවාදීන්ගේ ආගමනයෙන් පස්සේ ශ්‍රී ලංකාව කිසියම් ආකාරයක එක්සත් පාලනයක් ආරම්භ වීම කියන කාරණාව මෙතෙන්දී ඔබ සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අපිට පැහැදිලිව මෙතෙන්දී කියන්න පුළුවන් මොකද්ද? ශ්‍රී ලංකාව ඒකීය පාලනයක් දක්වා පදනම වැටෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ බ්‍රිතාන්‍ය පාලනය ආරම්භ වීමෙන් පස්සේ කියලා ඔබ පැහැදිලිව පෙන්වා දෙන්න අවශ්‍ය වෙනවා. ඒකේ එක්තරා සංදි ස්ථානයක් තියෙනවා. ඒ නිසා අපි මේක පොයින්ට්ස් වශයෙන් සඳහන් කරලා තියෙනවා. 1818 ප්‍රකාශනය මගින් ලංකාවේ සියලු කලාප, සියලු ප්‍රදේශ, සියලු පළාත් මොකද වෙන්නේ? ඒකාබද්ධකරණයෙන් ලක් කරනවා. එතකොට මේ 18 ප්‍රකාශනයේ අතිශය වැදගත් ශ්‍රී ලංකාවේ ඒකීයභාවය ගැන කතා කරනකොට එහි ආරම්භකම අවස්ථාව විදියට මේ අපිට සඳහන් කරන්න පුළුවන්. වැදගත්ම කාරණා ටික තමයි දුවිපති අපි මෙතෙන්දී සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ එය පැහැදිලිවම පිළිගන්නවා. කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම සංස්කරණය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනික කලාප සහ ශ්‍රී ලංකාවේ අධිකරණ කලාප ඒකීය අධිකරණ ක්‍රමයක් තුළ ඒකීය දේශපාලන ක්‍රමයක් තුළ ස්ථාපිත කිරීම නිසා මේ 18 ප්‍රකාශනයේ සඳහන් කරුණු බොහොම පැහැදිලිව හෝල්බ්‍රුක් කැමරන් ආණ්ඩුක්‍රම සංස්කරණය හරහා කිසියම් පිළිගැනීමක් එනවා. එම තත්ත්වය අපිට වැදගත්. මොකද කිසියම් ව්‍යවස්ථානුකූල පිළිගැනීමක් අපිට එන්නේ කෝල්බ්‍රුක් කැමරන් ආණ්ඩුක්‍රම සංස්කරණය හරහා. ඊළඟට අපි පැහැදිලි කරනවා ඩොනමෝර් ආණ්ඩුක්‍රම සංස්කරණය මේක වෙනස් වුණාද? නෑ. එම තත්ත්වය දිගටම පවත්වාගෙන ගියා කියලා ඔබ පැහැදිලිව විස්තර කරන්න අවශ්‍ය වෙනවා. ඩොනමෝර් ආණ්ඩුක්‍රම සංස්කරණයෙන් ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට කිසිදු වෙනසක් කරේ නෑ.
එම තත්ත්වය අකණ්ඩව පවත්වාගෙන යාමක් තිබුණා. ඒ නිසා ලංකාවේ කියභාවය පිළිබඳව සාකච්ඡා කරනකොට ඩොනමෝර් රාණ්ඩුකම් ව්‍යවස්ථාවත් එක්තරා අවස්ථාවක් සම්දිස්ථානයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි සෝල්බරි ආණුක ව්‍යවස්ථාව. සෝල්බරි ආණුක ව්‍යවස්ථාවේ වචනයක්වත් ලංකාවේ ඒකීයභාවය පිළිබඳ සඳහන් වෙන්නේ නැති වුණාට ඒකීයභාවයට හානිදායක කිසිදු වචනයක් ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ නැහැ. ඒ අනුව අපිට පේනවා ඒක ඒකීයභාවය පැහැදිලිව පිළිගත්තා කියන කාරණාව. ව්‍යවස්ථාව තුලින් පිළිගත්තේ නැති වුණාට ව්‍යවස්ථාව තුලින් නැති වුණාට පරිබාහිර වශයෙන් ඒකීයභාවයට යම්කිසි පිළිගැනීමක් තිබුණා කියලා අපිට මෙතෙන්දී පේනවා. නමුත් ව්‍යවස්ථාවක් තුලින් පිළිගැනීම ඇති වෙන්නේ කවදාද? 1972 තමයි ව්‍යවස්ථාවක් තුලින් පිළිගැනීම ඇති වෙන්නේ. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවෙන් තමයි දුවේපතේ ව්‍යවස්ථාවක් තුලින් ශ්‍රී ලංකාව ඒකීය ජනරජයක් කියලා ආණ්ඩුක ව්‍යවස්ථාවේ දෙවන වගන්තියෙන් බොහොම පැහැදිලි අභිමානවත් පිළිගැනීමක් ලැබෙන්නේ. එම තත්ත්වය 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව තුලත් බොහොම පැහැදිලිව අවධාරණය වීමක් සිදු වෙනවා. හරි, එමනම් අපි මේ තත්ත්වයේ දක්වා ආපු ගමන් මග ඔබ පළවෙනි ඡේද කීපය තුළ බොහොම පැහැදිලිව විස්තර කරන්න ඕනේ. ශ්‍රී ලංකාව ඒකීය ගමන් මාර්ගේ, ලංකාව ඒකීය රාජ්‍යයක් විදිහට ව්‍යවස්ථාපිතව පිළිගැනීම දක්වා ආපු ගමන් මාර්ගය පිළිබඳ ඓතිහාසික ගමන් මාර්ගය. ඒකයි මම කිව්වේ ක්‍රමික ඉතිහාසයක් තියෙනවා. මේ ක්‍රමික ඉතිහාසය පිළිබඳ බොහොම අපූර්වවට ඔබ පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා. හොඳයි, දැන් මේ අන්තර්ගතයේ මේ කාරණාව පැහැදිලි කළාට පස්සේ ඊළඟට ඔබට පැහැදිලි කරන්න තියෙනවා ශ්‍රී ලංකාව ඒකීයගත ඒකීය මධ්‍යගත මාදිලියෙන් කිසියම් ආකාරයක පරිවර්තනය වීමට ලක් වෙනවා කවදාද? දැන් අපි කතා කරේ මේ 78 ව්‍යවස්ථාව දක්වානේ දූපතේ. 78 ව්‍යවස්ථාවෙන් පස්සේ තමයි ලංකාවේ ඒකීයභාවයට මේ ව්‍යවස්ථානු පිළිකුල පිළිගැනීම කිසියම් වෙනසකට ලක් වෙන්නේ. ඒ තමයි 78 ව්‍යවස්ථාවටම ගේන 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රී ලංකාව කිසියම් ආකාරයක ඒකීය පරිවර්තන රාජ්‍යයක් බවට පත් වෙනවා. අපි ඒකන හඳුන්වා දීම සඳහා ඉතාම සුදුසු වචනයක් තියෙනවා, දෙමුම් ස්වභාවයකට ශ්‍රී ලංකාව ගමන් කළා කියන කාරණාව. ඉතින් මේ නිසා ශ්‍රී ලංකාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා පැහැදිලිව ශ්‍රී ලංකාව ඒකීය පරිවර්තන රාජ්‍යයක් කරා ගමන් කළා කියන කාරණාව බොහොම පැහැදිලිව මෙතෙන්දී ඔබ සවිස්තරාත්මකව සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. නමුත් මෙතෙන්දී ඔබ සඳහන් කළ යුතු කාරණාවකුත් තියෙනවා. ඒ තමයි මොකද්ද? මෙය එක්තරා ආකාරයකට ශ්‍රී ලංකාවේ සම්පූර්ණ රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලයේ ප්‍රාදේශීය කේන්ද්‍රය වෙත ලබා දීමක් නෙමෙයි. අපි ඒකට කියනවා ප්‍රාදේශීය ස්වායක්තතාවයේ සුළු පරිමාණයක් ලබා දුන්නු බලයේ බෙදාහැරීමක් තමයි මෙතෙන්දී අපිට සඳහන් කරන්න වෙන්නේ. එයත් සඳහන් කරන්න මොකද පිළිතුරේ අග කොටසේදී අපිට ඒක වැදගත් වෙනවා බොහොම අපූර්වට. අපි බලමු ඉදිරියේදී මේ මාදිලිය ලංකාවේ ඒකීය පරිවර්තන මාදිලියක් කරා ගමන් කරන්න හේතු වුණු ප්‍රධාන ප්‍රස්තුතේ ප්‍රධාන මාතෘකාව ඔබ බොහොම පැහැදිලිව සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. ඒ තමයි ද්‍රවිඩ ජන වාර්ගික ගැටලුව. ද්‍රවිඩ ජනතාව මුල් කරගෙන උතුරු නැගෙනහිර දෙපළාත තුල පමණක්, උතුරු නැගෙනහිර දෙපළාත තුල සමස්ත ලංකාවේ ද්‍රවිඩ ජනතාව නෙමෙයි දුවේපතේ, උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සඳහා පමණක් මේ දෙපළාතේ පමණක් ඉන්න දෙමළ ජනතාවගේ ගොඩනැගිච්ච ජන වාර්ගික ප්‍රශ්නය තමයි මේකට ප්‍රධානම ප්‍රස්තුතේ උනේ. දැන් එහෙනම් දැන් මේ පිළිතුර සවිස්තරාත්මකව සඳහන් කිරීමේදී ඔබ අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා දැන් ප්‍රධාන මාතෘකාව ප්‍රධාන ප්‍රස්තුතේ ප්‍රධාන හේතුව මෙයනම් ජන වාර්ගික ගැටලුව නම් ප්‍රධාන හේතුව. එහෙනම් ඔබට සිද්ධ වෙනවා මේ ජන වාර්ගික ගැටලුව පිළිබඳව සවිස්තරාත්මක ඔබේ පිළිතුර තුළ සකරණු සඳහන් කරන්න. ඒ නිසා මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන දුවේපතේ මේ ජන වාර්ගික ප්‍රශ්නය පිළිබඳව විවිධ අවදිවල මේක වර්ධනය වෙච්ච ආකාරය පිළිබඳව බොහොම අපූර්වට ඔබ ඔබේ පිළිතුරේදී සවිස්තරාත්මකව කරුණු සඳහන් වෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි බලමු එහෙමනම් මේ ගැටලුව පිළිබඳව අපිට කතා කරන්න තියෙන ඉතිහාසය. මම මේක දීර්ඝව සාකච්ඡා කරන්න නෑ දුවේපතේ, ඔබ මීට කලින්ත් අපි සාකච්ඡා කරලා තියෙන නිසා ඔබට මේක ඉතාම අපූර්වට මේ කාරණා එකිනෙක ගොනු කර ගැනීම සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම තමයි අපි මෙතෙන්දී කරන්නේ. පුනරීක්ෂණ අභ්‍යාසය තුළින් පළමු අවධිය ඉතාම පැහැදිලිව ඔබට පේනවා. 1930 ගණන්වල ගොඩනැගිච්ච ලංකාවේ දෙමළ ජනතාව කිසියම් ආකාරයක තමන්ගේ ඉල්ලීම්වාදී ව්‍යාපාරයේ ආරම්භකම තිත තිබ්බනම් අපිට හම්බෙන්නේ 1930 දශකයේ තමයි බොහොම පැහැදිලිව අපිට සඳහන් කරන්න පුළුවන්.
එවගේම තමයි මේ 30 දශකයේ ඩොනමෝ රානුකම් ප්‍රසංස්කරණයෙන් ක්‍රියාත්මක වෙන්නේ ඒ කාලේ සර්වජන සම්ද බලය හඳුන්වා දීම හරහා දෙමළ ජනතාව කිසියම් ආකාරයක සිංහල ජනතාවට මහත් වාසියක් ලැබේ යයි හිතලා 50ට 50 එල්ලීම් ඉදිරිපත් කරන්න කටයුතු කරනවා 1930 දශකය. ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේ සර්ව සිංහල අමාත්‍ය මණ්ඩලය පත් කරන්න සිංහලින් උපක්‍රමශීලීව කටයුතු කරන මේ කාරණා නිසා 30 දශකයේ ජනමාර්ගයල්වේ මූල බීජය හට ගන්නවා කියලා බොහොම පැහැදිලිව අපිට කියන්න පුළුවන්. ඒ වගේම දෙවන දශකයේ පුතේ ඔබ ඊටාම පැහැදිලිව විස්තර කරන්න ඕනේ 50 දශකයෙන් ආරම්භ වෙන ලංකාවේ සත්‍ය වශයෙන්ම කිව්වොත් ජනවාර්ගික ප්‍රශ්නේ ඊටමත් වැදගත්ම සංදිස්ථානයේ විදිහට අපිට සඳහන් කරන්න වෙන්නේ මේ 50 දශකයේ තුල තමයි දෙමළ ජනතාව ෆෙඩරල් පාලනයක් පිළිබඳව අපේක්ෂාවන් මුදුන්පත් කරගන්නේ. ඒකට ප්‍රධාන වශයෙන් හේතු වුණ කාරණාවක් ඔබ දන්නවා 50 දශකයේ තුල ස්වභාෂා පනත සිංහල රාජ්‍ය භාෂා පනතට ද්‍රවිඩ ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල වුණා. ඒ නිසා මේ 50 දශකයේ තුල ද්‍රවිඩ ජනතාව තමන්ගේ වෙන්වීම් වාදී ව්‍යාපාරේ ආරම්භකම සලකුණ තමයි සටහන් කරන්නේ 50 දශකයේ තුල. මෙම තත්ත්වයේ විසඳා ගැනීම සඳහා ලංකාව තුල ගන්නා ලද ක්‍රියාමාර්ග මොනවාද කියන එකත් ඔබ මෙතෙන්දී සවිස්තරාත්මකව පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා දූපතේ. ඒ නිසා අපි දන්නවා 57 බණ්ඩාරනායක මහත්තයා චෙලනායක ගංගීසුමක් අසංකලා මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න රට සභා ක්‍රමයේ කියලා. නමුත් ඒ ක්‍රමය අසාර්ථක වුණා. හොඳයි, මේ ප්‍රශ්නය විසඳීම සඳහා තවත් උනන්දුවක් තිබුණා ඩඩ්ලි සේනානායක මහත්තයා චෙලනායකන් එක්ක ගිවිසුමක් අසංකලා. නමුත් ඒ ගිවිසුමත් අසාර්ථක වුණා. පාක්ෂිකයින්ම ඒ සඳහා විරෝධය ප්‍රකාශ කළා. ඒ නිසා එම තත්ත්වයත් යටපත් වුණා. ඒ නිසා අපිට පේනවා මේ ඓතිහාසික වශයෙන් මේ කරණා මේක විසඳා ගැනීම සඳහා උත්සාහයන් ගත්ත. නමුත් උත්සාහයන් අසාර්ථක වුණ වගක් තමයි දුවිපතේ ඔබ සඳහන් කරන්න ඕනේ. එහෙමනම් තුන්වන අවධිය ඉතාමත් බිහිසුණු අවධියක් බවට පත් වෙනවා. ඒ නිසා තුන්වෙනි අවධිය කියන්නේ 1983 තුල මේ ප්‍රශ්නය ඉතාම බරපතල ජනවාර්ග ප්‍රශ්නේ මුල් කරගෙනින් උතුරේ සන්නද්ධාරගලයක් ක්‍රියාත්මක කිරීම LTTE තස්සබාදී සංවිධානය විසින්. එතකොට අපිට පේනවා මේ තත්වය යුදමය තත්වයක් බවට පත් වෙනවා. ඉතින් මේ ලංකාවේ ගොඩනැගිච්ච දේශපාලනික ප්‍රශ්නය කිසියම් යුදමය විසඳුමක් කරා ගමන් කිරීමක් අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ සඳහා යුදමය විසඳුමක් බලයට පත් වෙච්ච සෑම ආණ්ඩුවක්ම යුදමය විසඳුමට කිසියම් ආකාරයේ විසඳුමක් ලබා දෙන්න උත්සාහයක් කළා. එම තත්වය 2009 වර්ෂයේ යුදමය තත්වයකින්ම අවසන් කරමින් එම තත්වේ නිමා කරා. නමුත් දේශපාලන අර්බුදයේ දේශපාලනික ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න ඊට එම යුදමය කාල සීමාව තුළ කටයුතු කළා කියලා අපි පැහැදිලිව මෙතෙන්දී සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. ඒ තමයි 1987 ඉන්දුලංකා ගිවිසුම හරහා ලංකාවට හඳුන්වා දුන් ඉන්දුලංකා ගිවිසුමෙන් පුතේ හඳුන්වා දුන් මූලධර්ම ටිකක් තියෙනවා. ඒ මූලධර්ම ටික පිළි අරගෙනමින් හඳුන්වා දුන් සංශෝධනය තමයි 13 වන ව්‍යවස්ථා සංශෝධනය. ඉතින් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පැහැදිලිව අපේ ශ්‍රී ලංකාව මොකද වෙන්නේ දුවේපදේ සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. මෙතෙන්දී ශ්‍රී ලංකාව ඒකීය පරිවර්තන රාජ්‍යයක් කරා ගමන් කරනවා කියන කාරණාව. ඉතින් මෙතෙන්දී අපි සඳහන් කරපු කාරණා කරුණු කාරණා ඔබට පැහැදිලිව මෙතෙන්දී අවබෝධ වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මේ සඳහන් කරන්න අවශ්‍ය වෙනවා මේ ඉන්දුලංකා ගිවිසුමේ සඳහන් වෙච්ච මූලධාර්මික කාරණා මොනවාද කියන කාරණා. මොකද මේ කාරණා පදනම් කරගෙනමින් තමයි දුවේපුතේ ලංකාවේ 13 වන සංශෝධනය ගෙනෙන්නේ. ඔබට පැහැදිලිව පේනවා ලංකාවේ බහුවර්ගික සමාජයක් විදිහට පිළිගැනීම සිදු වෙච්ච නිසා තමයි ඔවුන්ට අවශ්‍ය කරන දේශපාලනික වශයෙන් බලතල ලබා දෙන්න 13 වෙනි සංශෝධනය හරහා කටයුතු කරන්නේ. කෙසේ වෙතත් ලංකාවේ මේ උතුරු නැගෙනහිර දෙපළාත සඳහා පමණක් යෝජනා වෙච්ච ඉන්දුලංකා ගිවිසුමෙන් යෝජනා වෙන්නේ මේ දෙපළාත සඳහා පමණයි. එතකොට 13 වෙනි සංශෝධනයෙන් මොකද කරන්නේ? සමස්ත ලංකාවට මේක ආදේශ කිරීම සහ ව්‍යාප්ත කිරීම. එහෙනම් සමස්ත ලංකාවේම සියලුම පළාත් සභා ක්‍රමයක් ස්ථාපිත කිරීම තමයි 13 වන සංශෝධනය හරහා සිදුවන්නේ. ඉතින් බොහොම පැහැදිලිව මේ කාරණාව ඔබ පළාත් සභා ක්‍රමයේ ස්ථාපිත වුණා. ඒ නිසා ලංකාවේ මේ 13 වන සංශෝධනය නිසා ශ්‍රී ලංකාව ඒකීය පරිවර්තන රාජ්‍යයක් බවට පත් වූවා කියන කාරණාව ඔබ සවිස්තරාත්මකව මෙතෙන්දී සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ දැන් මෙතෙන්දී පුතේ කියන්න ඕනේ කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ පළාත් සභා ක්‍රමයේ ස්ථාපිත වුණාට ඒ පළාත් සභා ක්‍රමය 13 වෙනි සංශෝධනය හරහා ස්ථාපිත වුණාට ඔබ මෙතනදී සඳහන් කරන්න ඕනේ වෙනවා
මේ පලාස් සභා ක්‍රමයට අවශ්‍ය ක්‍රියාත්මක බලය ලබා දෙන්නේ මේ පලාස් සභා ක්‍රමයට අවශ්‍ය ක්‍රියාත්මක බලය ලබා දුන්නේ කොයි ආකාරයෙන්ද කියලා ඔබ පැහැදිලිව මෙතෙන්දී සඳහන් කරන්න අවශ්‍ය වෙනවා ඒ තමයි 1987 අංක 42 දරන පාර්ලිමේන්තු පනතෙන් තමයි ක්‍රියාත්මක බලය ලබා දෙන්නේ ඉතින් ඒ නිසා ලංකාව ඒකයි අපි දෙමුහුන් කියලා කිව්වේ කිසියම් ආකාරයක පාර්ලිමේන්තු පනතකින් අර්ධයක් සහ ව්‍යවස්ථාවෙන් අර්ධයක් එතකොට පරිපූර්ණ වශයෙන් ව්‍යවස්ථාව තුලින් ස්ථාපිත කිරීමක් නෙමෙයි හරි පරිපූර්ණ වශයෙන් ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරා නම් පැහැදිලිවම ලංකාවේ දේශපාලන බලය බලය බෙදා හැරීමක් නමුත් එම తත්වය කිසියම් ආකාරයක සීමා වීමක් විදිහට ඔබ සඳහන් කරන්න මොකද හේතුව පලාස් සභා ක්‍රමේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමේ හැකියාවක් මධ්‍යම ආණ්ඩුවට තියෙනවා ඒ නිසා මධ්‍යම ආණ්ඩුවේ සරල බහුතරයෙන් ඒ කරන්න පුළුවන් ඒ නිසා ඔබ මෙතෙන්දී මේ 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 තියෙන සංකීර්ණභාවය මේ මේ සංශෝධනීය සහ මේ පාර්ලිමේන්තු පනතකින් ගෙන ආපු මේ ආකාර දෙආකාරයෙන් ගෙන ආපු දෙමුහුන් ආකාරයෙන් ගෙන ආපු මේ කාරණා බොහොම පැහැදිලිව ඔබ සවිස්තරාත්මකව සඳහන් කරන්න අවශ්‍ය වෙනවා හරි නිගමනයක් සඳහන් කරන්න ඕනේ දූපති බොහොම පැහැදිලිව දැන් ඔබට ප්‍රශ්නයක් ගැන හිතුවත් පුතේ තර්කානුකූලව හිතන්න මේ ප්‍රශ්නයට කොහොම වුණත් මේ රචනා ප්‍රශ්න කියන්නේ තර්කානුකූල ප්‍රශ්න විස්තරාත්මකව ප්‍රශ්න වර්ගයකට තියෙනවා නමුත් තර්කයක් අනිවාර්යෙන් තියෙනවා දේශපාලන විද්‍යාව තුළ අපි තාර්කික දේශපාලන ජීවියෙක්නේ බිහි කරන්නේ ඒ නිසා ඔබ ප්‍රශ්නයේ ඇතුලේ තර්කානුකූලව පිළිතුරු ගෙනියන්න එතකොට ඔබට මේ පිළිතුරේ කිසිම කොටසක් අමතක වෙන්නේ නැහැ ඒ තර්කයේ සනාථ කිරීම දක්වා ඔබ ආරම්භයේ සිට අවසානයේ දක්වා ගමන් කරනවා ඒ නිසා ප්‍රශ්නයක් කියන්නේ තර්කයක් තර්කයෙන් නම් ඔබ අනිවාර්යෙන් පිළිවෙලට ගොනු කරන්න එහෙම කරොත් ඔබට කවදාවත් රචනා ප්‍රශ්න අමාරු වෙන්නේ නැහැ. ඔබේ රචනා ප්‍රශ්නවල සමහර ප්‍රශ්නවල කිසිම පිළිවෙලක් නැහැ. ඒ පිළිවෙලක් නැති වෙන්නේ තර්කයට අනුව පිළිවෙලක් නැති වුනහම. ඉතින් ඒ නිසා මේ ගැන අවධානය යොමු කරන්න අපේ දරුවන් ප්‍රශ්නවලට උත්තර ලියද්දී බොහොම පැහැදිලිව මේ කාරණා පිළිබඳව උනන්දුවෙන් අවධානය යොමු කරන්න. හරි මේකේ නිගමනය බොහොම පැහැදිලිව ඔබට මේ ප්‍රශ්නයට අදාළව ඔබට නිගමනය ගොඩනගන්න පුළුවන්. ශ්‍රී ලංකාව සම්භාව්‍ය වශයෙන් අපිට ක්‍රමිකව ඒකීය රාජ්‍යයක් විදිහට අපි හඳුනා ගත්තා. නමුත් 13 වෙනි සංශෝධනය හරහා බොහොම පැහැදිලිව ඒකීය පරිවර්තන රාජ්‍යයක් බවට පත් වුණා කියන එක බොහොම පැහැදිලිව සඳහන් කරන්න අවශ්‍ය වෙනවා නිගමනය තුල. හරි. අපි කෙටි ප්‍රශ්නයක් පිළිබඳ අවධානය යොමු කරමු. ශ්‍රී ලංකාවේ බලය බෙදා හැරීමට ස්ථාපිත කර ඇති නෛතික ප්‍රතිපාදන දෙක සඳහන් කරන්න. 13 වෙනි ව්‍යවස් සංශෝධනය 1987 අංක 42 දන්න පාර්ලිමේන්තු පනත. දැන් මේ කාරණා දෙක මම සඳහන් කරපු හේතුව තමයි අර රචනා ප්‍රශ්නෙත් මම අවධාරණය කරා ශ්‍රී ලංකාව දෙමුන් රාජ්‍යයක් බවට පත්වීමට ප්‍රධාන වශයෙන් හේතුවක්. ඒ තමයි පරිපූර්ණ වශයෙන් ව්‍යවස්ථාවෙන් ස්ථාපිත නොවීමත් පාර්ලිමේන්තු පනතකින් අර්ධයක් ස්ථාපිත වෙලා ඉතිරි කොටස ව්‍යවස්ථානුකූලව ස්ථාපිත වීම නිසා තමයි මේ පලාස් සභා ක්‍රමය මෙවැනි සංකීර්ණ ස්වභාවය තියෙන්නේ. ඒත් එක්කම දුවේපතේ සඳහන් කරන්න ඕනේ කාරණාවක් තියෙනවා මේ මේ ලංකාවේ පලාස් සභා ක්‍රමයේ තවමත් ලැයිස්තුව පරිපූර්ණ වශයෙන් පලාස් සභාවලට ලබා දීලා නැහැ. ඉඩම් සහ පොලිස් බලතල තාමත් තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවේ යටතේ. එතකොට මේ කාරණාවත් මතක තියා ගන්න. හොඳයි. දැන් මේ ආකාරයෙන් අපි බැලුවොත් තවත් අපි රචනා ප්‍රශ්න ගොඩක් තියෙනවා දුවේපතේ ඔබ සමග සාකච්ඡා කරන්න. නමුත් ප්‍රංශය තමයි ඔබට තියෙන ඊළඟ කොටසට අදාළව තියෙන ආණ්ඩුකම මාදිලියේ ඒකීය මධ්‍යගත මාදිලිය විදිහට අපි හඳුනාගන්නේ ප්‍රංශයේ පිළිබඳවත් ඔබ අනිවාර්යෙන් ඔබට විභාගයට ආවොත් ඉතාම පැහැදිලිව මේකටත් ඔබ පුරුදු පුහුණු වෙන්න ඕනේ දුවේපතේ ප්‍රංශයේ පිළිබඳව මෙතන තර්කයේ තමයි මම ලියලා තියෙන්නේ ප්‍රශ්නයක් විදිහට ඒ තමයි ප්‍රංශය ඉතාම දියුණු පරිපාලන ක්‍රමයක් මත ගොඩනැගිච්ච ඒකීය සහ ඒකීය මධ්‍යගත ආණ්ඩු ක්‍රමයක් ප්‍රංශය තුළ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ප්‍රංශය කියන්නේ අතීතයේ ඊටාම දේශපාලනික වශයෙන් අස්ථාවර රටක් විදිහට තියලා දියුණු දේශපාලනික ක්‍රමයක් කරා ගමන් කරපු රාජ්‍යයක්. ප්‍රංශ විප්ලවයේ ලෝකෙන වැදගත් විප්ලවයක්. ඒ නිසා මේ පිළිතුර ඇතුලේ තියෙන තර්කය ඔබට මම කියලා දෙන්නම්. මේ පිළිතුර තුළ ඔබ තර්කානුකූලව ගොඩනගන්න ඕනේ ප්‍රංශය අතීතයේ ඉඳලා ප්‍රංශයේ තියෙන ක්‍රමික දේශපාලන ඉතිහාසයක් තියෙන මහා ප්‍රෞඪ දේශපාලන සංස්කෘතියක් තියෙන රටක් තමයි ප්‍රංශය. ඒ බව පෙන්වා දෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම මේකේ තර්කයේ තුල ඔබ පෙන්වා දෙන්න අවශ්‍ය කරනවා දුවේ පුතේ. ප්‍රංශය ඒකීය සහ ඒකීය මධ්‍යගත ස්වභාවයකට යන්න හේතු වෙච්ච කාරණා. මේ කාරණා ඔබ පැහැදිලිව සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. දැන් ප්‍රංශයේ ගොඩනැගුණු
දැඩි දේශපාලනික අස්ථාවරභාවය මේකට හේතුවක් වෙනවා ප්‍රංශය තුල කාලයක් තිස්සේ ආණ්ඩු 18ක් අකණ්ඩව මිද වැටෙනවා ප්‍රංශය තුල ගොඩනැගිච්ච දේශපාලන අස්ථාවරභාවයේ ශක්තිමත් මැදගත් ආණ්ඩු ක්‍රමයක් කරා ගමන් කරනවා ප්‍රංශයේ පැරිස් නගරයේ තියෙන ආධිපත්‍ය පැරිස් නගරය අධ්‍යාපනික සංස්කෘතික පර්යේෂණ අතින් කේන්ද්‍රස්ථානයක් ඒ වගේම දේශපාලනික ආධිපත්‍යයක් මේ කාරණාව ඔබ තර්කානුකූලව පෙන්වා දෙන්න අවශ්‍ය වෙනවා ඒ වගේම මේ විවස්ථාව නිර්මාණය කරන්න මුල් වෙච්ච චාල්ස් ඩිගෝල්ගේ ඩිගෝල්ගේ දේශපාලන අභිලාෂය ඔහු පැහැදිලිව අවබෝධාරණය කරනවා ප්‍රංශයට අවශ්‍ය වෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් සහිත ආණ්ඩු ක්‍රමයක් කියන වග මෙන්න මේ කාරණා ඔබ තර්කානුකූලව පෙන්වා දෙන්න ඇයි ප්‍රංශයේ මැදගත ඒකීය ක්‍රමයකට ගමන් කළේ කියන එක එකට පාදක වන්නා වූ හේතු බොහොම සරලව පැහැදිලි කරන්න එතකොට ඔබට මේ තර්කයටත් බොහොම පහසුවෙන් මං කලින් සඳහන් කළ ආකාරයටම සාර්ථක පිළිතුරක් ගොඩනගා ගන්න පුළුවන් හරි ප්‍රංශ සමූහ ආණ්ඩුවට අදාළ වන කෙටි ප්‍රශ්න කිහිපයක් පිළිබඳව අපි අවධානය යොමු කරමු ඉතාමත් සරල කෙටි ප්‍රශ්න දෙකක් පුතේ ප්‍රංශයේ සමූහ ආණ්ඩුවාදී රාජ්‍යයක් විදිහට ප්‍රංශයේ ඉන්න සමූහ ආණ්ඩුවාදී දාර්ශනිකයින් දෙපළ තමයි චාල්ස් මොන්ටේස්කියු සහ ෂොන් ෂාක්වි රූසෝ කියන දාර්ශනිකයින් දෙපළ. ඉතින් ඔබට පැහැදිලිව මෙවැනි කෙටි ප්‍රශ්න විභාගයට එන්නට පුළුවන් නිසා ඔබ තවත් මේ කෙටි ප්‍රශ්න හදාරන්න කියන කාරණාව තමයි අපිට සඳහන් කරන්න වෙන්නේ. ප්‍රංශයේ දැඩි මැදගත පාලනයකට ගිය හේතු දෙකක් මම මෙතන සඳහන් කරනවා. ඒ තමයි ඓතිහාසික වශයෙන් ප්‍රංශයේ පැවති දේශපාලන ස්ථාවරභාවය ඒකීය මැදගත පාලනයක් පිළිබඳව ඩිගෝල් ජනාධිපතිවරයාගේ තිබුණු අභිලාෂය. හොඳයි. අද දවසේම නම් අපි ඔබ සමග සාකච්ඡා කළා ආණ්ඩුකම් මාදිලි වලට අදාළව ඒකීය පරිවර්තන ආණ්ඩුකම් මාදිලි දෙවර්ගයක් පිළිබඳව සහ මැදගත ඒකීය මාදිලිය ප්‍රංශය පිළිබඳව සාකච්ඡා කළා. ඉතින් එහෙමනම් මම විශ්වාස කරනවා ඔබට විභාගයට මුහුණ දීමට අවශ්‍ය කරන ආත්වල අද දවසේ සැපුණා කියලා අපි හිතනවා. ඔබට රචනා ප්‍රශ්න බොහොම අපූර්වවට ජය ගන්න අවශ්‍ය කරන ආත්වල අපෙන් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් එහෙමනම් අද දවසේ පාඩමෙන් අපි සමු ගන්න බලාපොරොත්තු වෙනවා අපේ දරුවනේ. ඔබට ඉතාමත් ඉහළ සාමාර්ථයක් කරා යන්න අද දවසේ අපි ගොඩනගලද මේ පුනරීක්ෂණ අභ්‍යාසයේ අත්වැලක් වුවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් එහෙමනම් ආයිබෝවන්.